ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education වෙබ් එකට පිවිසෙන්න www.dp.lk. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණ වේවා සාදු සාදු අයිබෝවන් හැම දිනාටම දවසක් වේවා සත්‍යාවීලොග්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සංවාද මාලාවේ ධාම වැදගත් සුවිශේෂී සංවාදයක් අද අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා අපි කලින් ඔබට ඉදිරිපත් කරන පූර්ව ප්‍රචාරක පටේ විදිහටම අපේ අරහත් පාසක මහත්මයාණන් හඳුනනේ ડોક્ટર පෙරේරා මහත්මයාත් අපේ ඌරුගමුවේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ සහ මාලත දමනිකු ස්වාමීන් වහන්සේත් සම්බන්ධයි තමයි සාකච්ඡා මේ පළවෙනි සාකච්ඡා අපි ඍජුවම ඉලක්ක කරන්නේ මේ අපේ ડોક્ટર පෙරේරා ඇත්තම රහත්ද නැද්ද රහත් නැත්නම් අපි ගොම්නාස්ලා හැමෝම ඉදිරිපත් කරන තත්ත්වෙණේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනදී මම මේ පාර්ශ්ව දෙකෙන් එක පාර්ශ්වයක් ඍජුව නියෝජනය කරන්නේ නැහැ හැබැයි මේ පාර්ශ්ව දෙකම මතු කරන කරුණු වලින් ධර්මයේ සම්බන්ධව හෝ තාර්කිකත්වයේ සම්බන්ධයක් ගැටළු මතුවෙනකොට වලදී මම ඒකට මැදිහත් වෙන බලාපොරොත්තු වෙනවා අපේ සුසන්ත ගුණසේකර මහත්තයා තමයි සාකච්ඡාව මෙහෙවන්නේ ඉතින් අපි සම්බන්ධ කර ආරම්භ ගොඩක් ඉස්සු වෙනවා මේ ආරම්භලංගම සාකච්ඡාව ආරම්භ කරමු ඔව් ධර්මපදයෙන් අපි මම ඇත්තටම කියනවා නම් මේ අද පොඩ්ඩක් මේ ලොකු හටන්න කාලාම මේ වහන වල එනකොට ඉතින් එහෙම දේවල් ඇති වෙනවා මේ ඒ වගේම ආද සන්තෝෂ වෙන්න ඕනේ කාතකින් අපි සුවයනසලා දිනම මේ වගේ තැනකට මේ දුෂ්කර ගමනක් මම හිතන අපි හමුදුනේ මගෙන් කිලෝමීටර් කොහොමද පැය 4-5ක් වගේ දුරක ඉඳන් අපි එන්න ඕනේ ඉතින් අපි ඒ වගේ ස්තුතියි ඉතින් අපි හරත් පස් මාත්‍රකට අපි මේ තැන දීලා අපිව දෙන්නා නිර්භීතව මේ බාර ගැනීම අභියෝග බාර ගැනීම ගැන ඒ වගේ අභියෝගයේ දෙපැත්තටම බාර ගැනීම ගැන සන්තෝෂ වෙනවා ඒ වගේම එහෙම තමයි අපිට වෙන්න ඕනේ මොකද එක් එක් තැන් වල ඉඳගෙන පුරවාසන් දුරන් නැතුව එක් එක් ආවේනික තැන් වල ඉඳගෙන කියන මම මේමය අර මේමය මේම ගැන කතානේ අපේ සමාජ ගැටෙන්නේ ස්වයන් වහන්සේලා එක් පැත්තකින් ලංකාවේ වේසෙන ස්වයන් වහන්සේලා එක් එක් කතා කියනවා දැන් දැන් වල ඒ වගේම අපේ රහත් කියන සෝවන් පාරේ ලබන අය කියන එක් එක් කතා ඉතින් මේවා අපි ලියා ගන්න ඕනේ සමාජගත කරන්න ඕනේ නැත්නම් බේදමින්න කරන්න ස්වයන් වහන්සේලා ගීයෝ ගීව අතර ප්‍රශ්න ඇති කරන්න නැත්නම් ස්වයන් වහන්සේලා අතර ගැටීම් ඇති කරන බේද ඇති කරන්න නෙමෙයි මේ කරන්නේ හදවතින්මයි මේ වැඩේ කරන්නේ බැලේ ඉන්නේ සත්‍යාවිලොක්ස් අපි කරන්නේ සමාජයට නිවර්දි දේ ලබා දෙන්න සමාජයට නිවර්දි දේ ලබා දෙන්න ඒක ප්‍රේක්ෂකයා අතර තියෙනවා ඔගොල්ලෝ බලන්න කවුද හරිද වැරදිද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ අපිට ඕනේ ඒ ධර්මයේ මාගේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ ලෝකෙම බුදුරජාණන් වහන්සේ දර්ශනයක් මේ ලබා දී අදිනේ දර්ශනය කොහොමද මේක සමාජගත වෙන්නේ මොකද්ද මේ දර්ශන අපි හොයන්න ඕනේ අපිට පුළුවන් පැත්තට වෙලා අර අපිට ඔය YouTube channel එකත් අනිත් channel වගේ අපිට මොන මොනවා හරි කියලා ගියා කර හොයා ගන්න. ඉතින් ඉච්චර මහන්සියක් දැන් මේ වගේ මහන්සියක් දරන්න උන්නේ නැහැ. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. පතනකන්දේ උරුගමේ අපේ ධම්ම චන්දකීර්ති ස්වාමීන් වහන්සේ කිනුත් පතනකන්දේ අර පතනකන්දේ ඔගේ පතනකන්දේ ධම්මනිපුණ ඔව් මාළම්බේ ධම්මනිපුණ අපේ ස්වාමීන් වහන්සේ කිනුත් ඒ වගේම අපේ අරහත් පාසක ડોක්ටර් කියලා මහත්මයනුත් අපි දැන් සමාජනගත වන් ෂොට් කියලා කියනවනේ අපි ඉතින් මේ ඒ වගේම අපේ චෝදුවේ කියන තුරක් මාර්ග කරයි අපි බලමු අපි අරහත් පාසක මහත්මයාගේ අරහත්කම නැති වෙයිද රහත්කම නැති වෙයිද තහවුරු වෙයිද ස්වයන් වාස්ලා කියන දේ ඇත්තද අපේ උපාසක මහත්මයා කතාව ඇත්තද
ඉතින් පළමුව විනාඩි 10 10 තමයි හැඳින්න හඳුන්වා දීම මේ මාතෘකාව මොකද්ද මේ හඳුන්වා දීම කරන්න වෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා දෙපළකම විනාඩි 10ක් දැන් අවසන් වෙනවා ලබා දෙනවා සමස්ත සමස්ත හරි මම පටන් ගන්නද හරි අපේ අවසරය අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම සසන්ත මහත්මයා ඉන්දික මහත්මයා අපේ රූපස මහත්මයා අපි අතර මේක සහභාගී වුණේ ප්‍රධාන අරමුණක් ඇතුව ඒක තමයි අපි යම් දෙයක් කරන්න උත්සාහ කරනවා මොකද්ද අපි මේ කරන්න උත්සාහ කරන්නේ මෙතෙක් කාලයක් යටවත් වෙලා තිබිච්ච ධර්මය නැවත එළියට ගන්න මූලික අරමුණ ඒක එහෙම මේකට අපි දක්ෂ නැහැ ඇත්තරම නමුත් අපි මේක නොකළොත් මේක ගන්නෙත් නැහැ අපි ඒකත් හොඳට පැහැදිලිවම දන්නවා මෙන්න මේක තමයි අපි ප්‍රධාන අරමුණ ඒකට හේතුව තමයි දැනට ධර්මයේ ලෙස පෙන්වා දෙන කාරණා धर्मेय किसी प्रसिद्ध මෙය කියන කාරණාව දේශනාවට ගැලපෙන්නේ කියන අපි නිසකවම දන්නවා. ඒ නිසා තමයි මේක අපි උලුප්පන්න උත්සාහ කරන්නේ. අපිත් යම් ක්‍රමයක් කියා දෙනවා. අපි මේ පෙන්වා දෙන කාරණාව දැනට බුදු ආ කියන්නේ ශ්‍රීමක බුද්ධ වචනයට දේශනාවට දේශාවලින් සූත්‍ර දේශාවලින් 99%ට ගැලපෙනවා. 100%කට 99%කට මේ ක්‍රමවේද ගැලපෙනවා. මේක අපි නිසකවම දන්නවා මෙහෙමයි කියලා. ඒ නිසා තමයි මේක කරන්න උත්සාහ කරන්නේ. එහෙම කවුරු හරි පොඩ්ඩයි මම මේක මේ අපි මේ පෙන්වා දෙන ක්‍රමවේදය කාට හරි පෙන්වන්න පුළුවන් නම් අපි පෙන්වා දෙන ක්‍රමවේදය භාගීතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම කෙනෙක් නැහැ. ගිහි සමාජයේ හෝ පැවිදි සමාජයේ කිසියෙකුට කරුණ සහිතව අපි පෙන්වා දෙන කාරණා සූත්‍ර දේශනාවට ගැලපෙන්නේ නැහැ කියලා පෙන්වන කෙනෙක් නැහැ. මේ කියන කාරණා සූත්‍ර දේශනා 99%ට ගැලපෙනවා. මෙන්න මේ අපි මොනවද මේ ප්‍රකාශ කරන්නේ? කවුරු හරි කියනවා මේක මේ චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ නැහැ කියලා. කියන කෙනෙක් දක්ෂයක් නැහැ. කාරණේ කියන මේක අපි මේ පෙන්වන ක්‍රමය පටිච්ච සමුප්පාද ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම දක්ෂයක් නැහැ. ගිහි සමාජෙත් නැහැ, පෙද සමාජෙත් නැහැ. ඒ වගේ කාරණේ කියන මේ කිය අපි පෙන්වන කාරණාව හේතුඵල ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලා. මේක කියා දෙන්න පැවිදි සමාජෙත් දක්ෂයක් නැහැ, ගිහි සමාජෙත් දක්ෂයක් නැහැ. ඒ වගේ මේ මෙන්න මේ තමයි පෙන්වන්නේ. මේ කාරණා අපි දැකලා තමයි මේ කතා බහ කරන්නේ. අපි මෙතෙන්දී මතු කරන්න धर्मी मधुकान बलापुर मौलिक हरय तम मेच्चराई भागना से चतुरा सत्य धर्म किया दुनना चतुरा सत्य धर्म किया दुनना मुका दुख के लिए मक तीन वा एक हो गए प्रत्यक्षया उठा अद्धा किन बोलवा मैंने मे दुखे समुदयी मक तीन वा ये समुदयी मत उठा प्रत्यक्ष एक तेरूंगा ने बोलवांग संधि टिकाई अकालिका एवट आघात दुखे निरोधक तीन वा දුක නිරෝධයක් තියෙනවා ඒක සම්දිට්ටික අකාලිකයි ඊපස්සේ ඒකත් ඔහුට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අත් දකින්න පුළුවන් එහෙමයි දුක නිරෝධ කරන මාර්ගයක්ත් තියෙනවා ඒක ඔහි වීරියෙන් කරන ක්‍රියාවක් ඒකත් ඔහුගේ අත්දැකීමක් ප්‍රත්‍යක්ෂයක් චතුරාර්ය සත්‍ය වල පෙන්වා දෙලා තියෙන බුදුහාඳුරෝ භාග්‍යතුන්සේ පෙන්වා දෙලා තියෙන්නේ දුක සමුදය වෙන්නේ මෙහෙමයි දුක නිරෝධ වෙන්නේ මෙහෙමයි මේ දෙකම ඔහුගේ අත්දැකීම චතුරාර්ය සත්‍ය වලදී ඒ වගේම පටිච්චසම්පාදික ගත්තොත් එහෙම මෙහෙමයි අද පටිච්චසම්පාද විග්‍රහ කරන්නේ සියලු දෙනා මම දන්න බොහෝ අය නැවත උපදින ආකාරයයි නැවත නොඋපදින ආකාරයයි කොහොමද උපදින්නේ කොහොමද උපදින්නේ නැත්තේ මේ නිසා තමයි උපදින්නේ මේ නිසා තමයි උපදින්නේ නැත්තේ මේක සම්පූර්ණ වැරදියක් භාගීතුන් වහන්සේගේ ධර්මයේ අහලක් ඒ කියන්නේ පොඩි හරි දැනුමක් තිබ්බනම් මේ වගේ මෝඩ කතාවක් කියන්නේ නැහැ භාගීතුන් වහන්සේ පෙන්වා දුන්නේ මෙහෙමයි ජරා මරණයටපත් වෙන්නේ මෙහෙමයි ජරා මරණයටපත් නොවෙන්න පුළුවන් ක්‍රමය එහෙමයි ජරා මරණයටපත් වෙන්නේ හේතු කිව්වා ජරා මරණයටපත් නොවෙන්න පුළුවන් ක්‍රමවේදය කිව්වා චතුරා පටිච්චසම්පාදේ පෙන්වා දෙල තියෙන්නේ ජරා මරණ පත් වෙන ආකාරයත් ජරා මරණ පත් නොවන ආකාරයත් ජරා මරණ සමුද වෙන ආකාරයත් ජරා මරණ නිරෝධ වෙන ආකාරයත් ජරා මරණ සමුද වීමත් ඔහුගේ අත්දැකීම ජරා මරණ නිරෝධ වීමත් ඔහුගේ අත්දැකීම මේ පටිච්චසම්පාදේ පංච උපාදාන ස්කන්ධයේ අත්යෙන් පස්සේ පෙන්වා දෙන්නේ මෙච්චරයි එහෙම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා යමෙක් මෙන්න මේකට බැඳුනොත් ඔහුට දුක දැනෙන්න ගන්නවා එහෙමයි යමෙක් මේකට බැඳුනොත් සම්දිට්ටිකයි අකාලිකයි ඒහිපසෙ මේක ඔහුගේ අත්දැකීම යමෙක් මේ පහට බැඳුනොත් ඒ නිසා උට දුක දැනෙන ගන්නවා
යම් කෙනෙක් මේ පහට බැඳුන්නේ නැත්නම් ඒ නිසා හටගන්න දුකක් ඔහුට නැහැ. ඇලුන දුකයි ඇලුන නැත්නම් දුක නැහැ. මෙන්න මේ පහට ඇලුන තැන දුක තියෙනවා. යම් දුකක් දැනෙන්නේ මේ පහට ඇලිච්ච නිසා. මේ පහට ඇලුන නැත්නම් දුක නැහැ. මේ දුක කියලා විග්‍රහ කරද්දී බාගිතුන් වහන්සේ පෙන්නන යම් තාක් දුකයි ඔක්කොම ඇතුළත් නෙමෙට. දුකයි දුක් සරලව කිව්වොත් දුක් දෙකක් තියෙනවා කායික දුක මානසික දුක. එහෙම නැත්නම් දුක් තුනක් තියෙනවා. සැප වේදනාව දුක් වේදනාව අදුක්කම අසු වේදනාව. අදුක්කම අසුක වේදනාව. එතන දුක් තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා. මෙන්න මේවා. එහෙම නැත්නම් දුක් හතරක් තියෙනවා. පඨවි ධාතු දුක, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. එහෙනම් දුක් පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මං කෙටියෙන් කියන්නම්. මේ වගේ මේ යම් තාක් දුක ගැන වුණා නම් මේ හැම දුකක්ම සමුදේයිම ඔහුට දුකක්. සමුදේයිම ඔහුට දැනගන්න පුළුවන්. දුකේ හට ගැනීම දැක ගන්න පුළුවන්. ඔහුට දැක ගන්න පුළුවන්. ඒ හටගත් දුකේ සමුදය හොට දුකක් හටගත් දුකේ සමුදය හොට දුකක් මෙන්න මේ හටගත් දුකේ නිරෝධය හොට සපක් ඊට පස්සේ හරි තව පොඩ්ඩක් මේක විග්‍රහ කරන් තිනවා මීට අමතරව මට විග්‍රහ කරන් තියෙන්නේ මෙහෙම හේතුඵල ධර්ම අනුව මම ඔබහන්සේ කාලේ මම පොඩ්ඩක් ගන්නවා හේතුඵල ධර්ම අනුව මෙතන කියන් තියෙනවා යම් දුකක් දැනෙයිද ඒකට හේතුවක් තියෙනවා හේතුඵල ධර්ම අනුව වාග්දන්ස මෙච්චරයි පෙන්වල් දෙ තින්නේ හේතුඵල ධර්ම අනුව වාග්යතුන් වහන්සේ මෙච්චරයි පෙන්වල් දෙ තින්නේ යම් දුකක් තියේද දැනෙනවද ඒට හේතුවක් තියෙනවා ඒ හේතුව නැත්තම් එහෙම දුකක් නැහැ මේක දුකේ සමුදයත් උට අත්දැකීම් දුකේ නිරෝධයත් අත්දැකීම් යම් දුකක් ඔහට ගෝචරද ඒකට හේතුවක් තියෙනවා ඒ හේතුවත් ඔහුගේ අත්දැකීම් හේතුවත් මේ ලාවේ දකින්න පුළුවන් ඒ හේතුව ප්‍රහාණය කරන්නත් පුළුවන් හේතු ප්‍රහාණය කරොත් ඒ දුකේ නැතිවීමත් ඔහුගේ අත්දැකීම් මෙන්න මේ තමයි මේ මේ ක්‍රමයට පෙන්වා දෙන්නේ සරලව කිව්වත් භාග්‍යතුන් වහන්සේ සරලව කිව්වත් මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මෙච්චරයි සපසේ ඉන්න පුළුවන් ක්‍රමවේදය මරණය ජයගෙන නොමරී ඉන්න පුළුවන් ක්‍රමවේදය ජරා මරණ නිරෝධ කර ජරා මරණටපත් නොවි සිටිය හැකි ක්‍රමවේදය අජරා මර සුභායටපත් එහෙමයි දුක නිරෝධ කිරීමෙන් ඒ හේතුව මත සපසේ සිටිය හැකි ක්‍රමවේදය මායයට හසු නොවි මායයා ඉක්මවා සිටීමේ ක්‍රමවේදය දුක නැමිති ලෙඩේ සුව කරගන්න ක්‍රමවේදය ස්ථාවර වීමේ ක්‍රමවේදය ආත්මය ගොඩකද කියනනේ ආත්මයක් නැහැ කියලා ආත්මය දමණය කරන ක්‍රමවේදය ලෝකයට යට නොවි වාසය කරන ක්‍රමවේදය ලෝකය කියන්නේ මේ භාවිත වාසය පෙන්වන දුකු ලෝකය ඇස ලෝකය ඇස රූප කන ශබ්ද එවන ලෝකයට සියල්ල තම වශයෙන් පැහැදිලි හැකි ක්‍රමවේදය මෙන්න මේක තමයි භාවිත වාසයේ දර්ශනය මේක තමයි භාවිත වාසයේ හරය මෙච්චර ගමන් ලෙස කියා දීලා තියෙන්නේ ඉතින් අපි මෙතනට වැඩි වඩින්න හේතු වුණේ උපාසක මහත්තයා අපිට කියලා තිබ්බා අපි කියන යම් චෝදනාවක් කළා අපි වැරදි මතයක ඉන්නේ අපි දැන් අපි මේ හරය අපේ හරය පෙන්නවා අපි ඉන්නේ වැරදි මතයක අපි මෙතෙන්ට ආවෙන් පස්සේ ඒ මතය නිවැරදි කරන්න හෝ මොකක් හරි කියලා තිබ්බා මට දැන් මතක ඒ කාරණා හරියට මතක නැහැ අවසරයි සන්න චුට්ටක් ඉන්න අපි මෙතෙන්ට ඇවිල්ලා දැන් ප්‍රශ්න කරන්නේ මුලින් ප්‍රශ්න කරන්නේ ඔබතුමා අපි කියපු රහත් භාවය සම්බන්ධ ඒක මේ කළා අපි ඊට පස්සේ අපේ දර්ශනෙට අපි බහිනවා එච්චරයි මහත්මයා අවසර ස්නේ මට පොඩි කාලේ තියෙන නිසා පොඩි වෙලාවක් ගන්න දැන් මෙතෙන්දී අපිට උපාසක මහත්තයා මේ මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා මේ ස්වාමීන් වහන්සේලා කොහොම කරි ගෙන්න ගන්න ඕන හරි එහෙම දෙයක් අපි ගෙන්න ගන්න අවශ්‍ය නැහැ අපි කැමැත්තෙන්ම මෙතෙන්ට පැමුණුණා බොහොම දුෂ්කරයි අපිට ප්‍රවාහන පාසුකනුත් අපි බොහොම අමාරුවෙන් සපය ගත අපි කොහොම නුවත් මෙතෙන්ට වැඩම කළා මෙතෙන්දී මුලින්ම අපි දැන් මෙතුමා මේ සාකච්ඡාවට කලින් වොයිස් රෙකෝඩින් එකක් කළා මෙතුමා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ අරහතුන් වහන්සේ නමක් කියලා. එතකොට අපිට තියෙනවා මේ සම්බන්ධව අපිට විතරක් නෙමෙයි සමාජි බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා දැන් අපි මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කර ඒ දහම් කාරණේ අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. ඒ දහම් පරියාය සාකච්ඡා කරන කලින් අපිට ඇත්තින්ම දැනගන්න ඕන අපිට විතරක් නෙමෙයි සමාජි බොහෝ දෙනෙකුට දැනගන්න ඕන හැබෑලිස්ම මෙතුමා අරහතට පත් වෙලාද රහතන් වහන්සේ නමක්ද කොහොමද ඒක සිද්ධ වුනේ කියන කාරණේ අපි මුලින්ම ප්‍රශ්න නගනවා එතකොට එහෙම ප්‍රශ්න ඇගුවා කියලා වරදවා හිතන්න එපා මේක ධර්ම සාකච්ඡාව නිසා අපි මේ වගේ ප්‍රශ්න කීපයක් නගනවා ඒක පෞද්ගලිකව අපිට තියෙන ප්‍රශ්නක් තියෙනවා තව අපින් තරුණ පිරිස ආරණ්‍ය සේනාසෙන් ඇවිල්ලා සූත්‍ර දේශනාව බලද්දී කෙනෙකුට නැගෙන ප්‍රශ්න ඔව් සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට කෙනෙකුට ඇති වෙන ප්‍රශ්න තියෙනවා ඔව් එතකොට දැන් ඒ නිසා දැන් ඒ ප්‍රශ්න ටික අපි මේ අවස්ථාවේ ඔබතුමාගෙන් අහනවා
එතකොට ඔබතුමා ඒකට කෙටි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා මොකද අපි ධර්ම ස්වාමීන් වහන්සේ මුලින් විග්‍රහ කරපු දහම් පරයය අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ඔබතුමා රහතන් වහන්සේ නමක් හැටියට පෙනී සිටිනවා ඔව් ඒක මහත්තේ මහත්තේ රහතන් වහන්සේ නමක් හැටියට දැන් අර රෙකෝඩින් එකේ මහත්තයා කියන මහත්තයා අරහත්ත්වයට පත් වෙලා මට කතා ඔව් කියලා තමයි කියන්නේ එතකොට එහෙනම් අපි ඔබතුමාට රහතන් වහන්සේ නමක් හැටියට හැඳුනුවට කමන්නේ නැහැ අපි අපි මේ ඔබතුමා රහතන් වහන්සේ ඔබතුමා රහතන් වහන්සේ නමක් කියලා කියව නිසා ඒ නිසා ඔබතුමා රහතන් වහන්සේ නමක් හැටියට හඳුනනවා මේ වෙලාවේ දැනට ඔබතුමා අපි එහෙම හැඳිනීමක් කරනවා ස්වාමීන් වහන්සේලා අපේ ගුණයන් කොහොමද අවසරයි වගේම පීතිල කොටවත්ත මහත්මයා අපේ සුසන්ත ගෞරවයේ පාසල දරුවා මේ සියලු දෙනාම ගම්බුල පොරවරේ කොහාගෙන ඇවි මේ කරන සේවාවස්තුම අපි අගය කරන්නේ මොකද වහන්සේලා මේ ශක්තිය ධර්මයේ ලෝකෙට එළි වෙන්න ඕනේ කියන්නේ කියලා එතකොට රහතන් වහන්සේ කෙනෙක් संसार प्रमाणवासी ඉතින් පහදින් රෝහිතස්ස සූත්‍රයේ මෙහෙම අගල තියෙනවා රෝහිතස්ස ගියා මේ සංසාරේ විකේමේ මේ ලෝකෙ කෙලවර යනවා මොකද රෝහිතස්සලා තිබුණා ධ්‍යාන බලයක් ඒ බලයෙන් එයා බැලුවා මේ ලෝකෙ කෙලවර සහ අවසානයේ සමුදේ බයන ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මෝඩ මනුෂ්‍යය මේ ධ්‍යාන ලාභියක් කරගත්ත මේ මෝඩ වැඩේ නිවාසෙ පෙන්නවා ධාතාවකින් මම පොඩ්ඩක් විස්තර කරන්න එතකොට රෝහිතස්ස සූත්‍රයේ පහදින් දේශනා කරනවා එතන භෞතික ලෝකීය බාහිර ලෝකීය අභ්‍යන්තර ලෝකීය කියන එක මම මේ කතා කරන්නේ මනස පිළිබඳ දැක්මක් බුදු පියාණන් වහන්සේ ඉදා පාරේ අරේ පරික්ෂණ සූත්‍රයේ මැදින්ට වහල දාන්නේදී තා පැහැදිලිවම දේශනා කරා මේ සිත පිළිබඳ ගවේෂණය. ඒතර මේ සිත පිළිබඳව ගවේෂණයට ලක්කල අවස්ථාවේ සිත පිළිබඳ මන අවබෝධයටපත් වෙන කෙනෙක්. ඔවුන් ලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක් ඇතුළේ බුදු දේශනාය පැහැදිලි. චිත්ත සූත්‍රේ නාමත් වැදගත් චිත්තන්‍යදී ලෝකෝ කේනස්ස පරිකප්පති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමංකොති මහණිමි ලෝකය මවන් සිත විසි මේ සිතේ ස්වභාවය තමයි මේ එක එක හැඩ තල මවල මේ සිතේ එකම ධර්මතාවය චිත්තස්ස ඒක ධම්මස්ස සිත විසින් මේ හදන ලෝකයේ මිනිසු වමේ මේ ස්වභාවය වසඟ වෙනයි දැන් මම උදාහරණයක් කියන අපේ හාමුදුරුවෝ ඔබලාට මේ කතාව වැදගත් වෙයි දැන් ඔබ වහන්සේන ත්‍රිපිටක පොත් ගොඩක් ගෙනලා තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේන ත්‍රිපිටක වලම රහසක් තියෙනවා. මම මේ හැබැයි හාමුදුරුවෝ මේලා නිර්වින්දනය කළොත් මේ ශරීරයේ මේ ඇකනනාසිය දිය ශරීරයේ තියෙන මේ සිවුර කැඳවීම වගේ ආපදෝට අහමුදුරුවන්ට ඔය ත්‍රිපිටක දැනුම තියෙනවද ඔය ශරීරයේ? ශරීරය. පැහැදිලිවම ශරීරය නෑ. ශරීරෙට නෑ. ඒකට ශරීරය නැතිනම් ඔය ත්‍රිපිටක දැනුම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ මනෝවිඤ්ඤාණය කියන එක තේරුම් ගන්න ඕනේ සරලව. වර්තමාන මොහොතේ මනෝවිඤ්ඤාණය තුලයි ඔබ වහන්සේලාගේ සියලු ත්‍රිපිටක දැනුම තියෙන්නේ. අපි ධර්මයේ වේවා ඒ වගේම අපි ත්‍රිපිටකයේ විනය පිටකයේ මේ කොයින් ගත්තත් අපේ සම්පූර්ණ දැනුම තියෙන්නේ මේ මොහොතේ තියෙන මනෝවිඤ්ඤාණය තුල.
එතන මං ඉතා පැහැදිලිව දේශනා කරනවා මේ මනෝ විඥානය කියන්නේ මේ බුදුහාමුදුරු ඉතා පැහැදිලිව මේ සිත තුනකට බෙදලා කොටස් තුනකට ආලේ විඥානය එකක් ඒක තමයි යක් සිත එතකොට මනෝ විඥානය කියන්නේ කන්සස්ස් මයින්ඩ් එකයි අන්කන්සස් මයින්ඩ් කියන්නේ භවාංග සිත එතකොට මේ අතුල් අතුල් දෙව يعني යටි සිත උග්‍ර සිත සහ මැදි සිත හැටියට අපිට සිංහලෙන් මේක ආමන්ත්‍රණය කරන්න පුළුවන් එතන මේ සිතේ ස්වභාවය තමයි සෑම වෙලාවෙම සිද්ධ වෙන එක දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් මේ ලෝක නිර්මාණය. මනච්ච පටිච්ච ධම්මේසු උප්පජ්ජති මනෝ විඥාන. මේ හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයන් තුලින් හටගන්න මනෝ විඥානය තුලයි ඔබ ලෝකය අපි කියන ලින්ක් කරලා කියන ලින්ක් කරනකට සම්බන්ධ කරන තියෙන භෞතික ලෝකේ ආධ්‍යාත්මික මේ ආදි වශයෙන් ඔබ ලින්ක් එක සහන් ඉන්නේ කොහෙන්ද? සිතෙන් තොර ලෝකයක් පණවන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ දා පැහැදිලි දේශනා කරනවා. එතකොට බලන්න දැන් මම උදාහරණයක් ගන්න මේ පෑන වැඩි ඕනේ නැහැ මම ඔබ නිවන් දැක්කම මේ පෑනේ right මේ පෑන දිහා බලන්න කෙනෙක් කියයි මම අහුවත් ඔබගෙන් කොහෙද මේ පෑන තියෙන්නේ කියලා අපි අහමු මොකද කියන උත්තරේ මේ පෑන කියයි උපාසක මහත්මයාගේ අතේ තියෙනවා කියලා නැත්තම් මොනවා හරි එකක් කියයි නැත්තම් තමයි කියන්නේ උපාසක මහත්මයාගේ අතේ තමයි මේ මේ පෑන තියෙන්නේ දැන් මම කිව්වා ඔබ මේ පෑන දර ඔබ කියයි මේ පෑන දැන් අතේ නැහැ හරි හොඳයි මේ පෑන කියනවාද මේ පෑන කියලා මේ අත කියනවාද මේ පෑන කියලා මේ මගේ අත කියනවාද මේ පෑන කියලා මේ පෑන කියනවාද මේ පෑන කියලා කවුද මේ කියන්නේ සිත විසින් වර්තමාන මනෝ විඥාන සිත එතකොට සිතේ ඇදෙනවා මේකේ ඡායාව ප්‍රතිබිම්බය අතුන චිත්තජ රූපය චිත්තජ රූපය තමයි මේ මනෝ විඥානය තුළ මේ පෑන වගේ එකක් මැවෙන පුදුහම රහන දා ලස්සන දෙපස් මහණෙනි උබලාට මේ මනෝ විඤ්ඤාණය තුළ මෙවිච්ච සංඥාමය චිත්තජ රූපය දෙලියදී. මහල් උත්තර දෙන්නෝ මේක. එතකොට ඔබගේ සිතේ මෙවිච්ච මේ විඤ්ඤාණය තුළ මෙවිච්ච මනෝමය සංඥාමය ස්වභාවය මේ භෞතික ලෝකයේ තියෙන ධාතු රූපයේද දෙක. දෙක. ඒක තේරුම් ගන්න. එතකොට ඔබ යම් කිවි මේ පෑන තියෙනවා කිව්වත් අවිද්‍යාව මේ පෑන නැහැ කිව්වත් අවිද්‍යාව. එනම් මේ පෑන කියන එක තියෙන්නේ ඇත්තම විඥාන මාචේ දැක්කොත් මේ පෑන කියන්නේ සංඥාවක් මිරිගුවක් තේරුණාද එතන මේ පෑන නෙමෙයි ඔබ දැක්කේ මේක පෑන ධාතු රූපය මේක මේක මෙතන තියෙන චිත්තජ රූපය ධාතු රූපේ ආරෝඪ කරනවා නම් ඒක මොනතරම් වැරද්ද අන්න අන්න බුදුහාම මා උපමංච විඥාන විඥානේ මායාව දකින්න වෙන පිළිබ සූත්‍රය ඉතා ඒ ලස්සන දේශනනේ දහමල දේශනා කරන මායික මංච විඥානන් දේශිතා බාන්ත මේ අවබෝධය කරගන්න ඕනේ. එතකොට ඔබ දකින මේ චිත්තජ රූපය මේ ධාතු රූපේ නොවන බවත් මේ ධාතු රූපය තුළ චිත්තජ රූපය තියෙනවද? තියෙනවා කියලා ඔබ රැවටිලා ඉන්න අපි. ආන්නේ දාට ඔබට මේ පෑන අම් වෙන දවසට ඔබට මේ පෑනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. මේ පෑනේ ජරා ව්‍යාධි මරණ ඔබට අදාළ වෙනවා. මා දේශනා කරන අමුතුම දේශනාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ලස්සන දේශනා කරන දාතියක්. ඒක ඔබ දකින්න ඕනේ මේ කියන පෑන දිහේ ඇත්තම සංඥාවක් නිරූපාවක් හැටියන මේ පෑන අල්ලන් ඉන්න මගේ අතක් මමත් මගේ විඥානය තුළ සංඥාවක් නිරූපාවක් බොරුවක් කියලා ඔබ දකින්න. අන්න එතකොට ඔබට පෑන අම්බු වෙලත් නෑ මම අම්බු වෙලත් නැත්තම්. ඊගොතුනි අන්න එතනයි අපි දකින්න තියෙන්නේ යථාර්ථ භූමිය. අන්න සත්පුද්ගලාත්ම වලින් තුර දර්ශන අන්න අනාත්ම දැක්ම ඒ තුල අපිට සත්‍ය පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් තියෙනවා කියලා කියන්න බෑ ඒ තුල අපි දකින්නේ කුමක්ද එහෙනම් ඒ තුල ඔබ දකින්න ඕනේ නිස්සත්ව නිස්දීව ශූන්‍ය කියන ස්වභාවය මාගේ ධර්මීය පරම නෙටාව මහණෙනි සත්‍ය ධර්මයේ අවසානය කියන්නේ බුදුහාව මාගේ ධර්මයේ පරම ශුන්‍යතාවය එතකොට මේ ශුන්‍යතාවය අවබෝධ වෙච්ච පුද්ගලයාට දැන් සත්‍ය පුද්ගලෙක් හම්බෙනවා එතකොට ඔබ මම ඔබ ඔබට කියනවා මම මේ හරියට පුදුම රහතලා ඉන්නේ කියලා එක මගේ ප්‍රයෝග සම්පත්තිය මම ගෙන්නන්නේ එක එක නම මෙතන. හැබැයි මේ අරහත් උපාසක තුමා මාගේ සායස අරහත් වෙලා නැහැ. මේ අරහත් උපාසක කියන්නේ සංඥාවක්. බුදුරජාන් වහන්සේ කියන්නේ සංඥාවක්, නිරූපාවක්. බුද්ධ කියන්නේ සංඥාවක්. ප්‍රඥා අවබෝධයේ ස්වභාවයක්. අවසන් කරගන්න. එතකොට ඔබ තේරුම් ගන්න මේ යථාර්ථය තුළ අපි ඔබ හනවන ගීයේ රහත් වෙලාද පැවිද්දේ රහත් වෙලාද කියලා ඔබගේ තියෙන අවිද්‍යාව නෙමෙයිද ඒක? මේ කඳවල් පස්ලේ කය මහත් වෙන්නේ නැහැ පින්වත් දරුවනි. ඔබ දකින්න ඕන රහසක් භාවයේ කියන්නේ මේ ලෝකයේ ශුන්්‍යතාවය අවබෝධ කර ගැනීම.
විඥාන මාත්‍රයෙන් මේ ධහම දකින්න හැමදාට කියනවා. ඒක බල මම ඔබලාගේ ඔබ හාමුදුරනේ ඔබ වහන්සේලාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ආපු ශාස්ත්‍රවරයා නෙමෙයි මම. මම ඔබලාගේ ප්‍රශ්න නැති කරන්න ආපු ශාස්ත්‍රවරයා. ඔබ වහන්සේලා කතා කරලා කියන්න මට කොහෙද බෑ නැති කොහෙද ඉන්නේ අරහත් උපාසක? කොහෙද ඉන්නේ බුදු හාමුදුරුවෝ? බුද්ධ කියන්නේ ප්‍රඥාව. බුදු හාමුදුරුවෝ ඉතා පැහැදිලි දේශනා මහණෙනි. නිත්‍ය බව නිත්‍යතෝ තථාගතස්සකයි කිව්වනේ. තථාගතයන් වහන්සේ බුද්ධත්ව පදන කයක් තිබ්බේ නැහැ. අවබෝධ කරගන්න උත්සාහ කරනවා අපි ඉන්දියෙන් තව සාකච්ඡාවල් තියෙනවා. ඉතින් මේක අපි ඊළඟ අපේ අපි හාමුදුරුවන්ට අපි අවස්ථාව දෙනවා. වහන්සේ එහෙම කතා කරලා බුද්ධත්ව පදන කයක් දෙනවා. බොහොම ගාම්භීරව ප්‍රකාශයක් කරනවා මෙතුමා දැන් අර වොයිස් රෙකෝඩින් එකේ තිබුණේ ඒකයි අරහතුන් වහන්සේ කියලා එතන දැන් අපිට මේ අපිට ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික අහන මුලින් වෙලා මදි වුණා. ඉතින් අපි විනාඩි 10 10 නේ මුලින් දෙනවා කිව්වේ. ඉතින් අපිට ඔබතුමා පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළ ඒ සූත්‍ර දේශනාව පිළිගන්නවද? එහෙමයි මම අනුගමනය. අපිට කෙටි උත්තරයක් අවශ්‍ය වෙන්නේ. අනුගේ හරක් බලන්නේ නැහැ මම. ආ හරි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝගේ සම්භාව්‍ය සූත්‍රේ මොනවද දේශනා කරන්න කියන්නේ? හරි. මහානේ අපිට අහන උත්තරේ කියන්නේ අහන්න ඕනේ. ඊට පස්සේ සූත්‍ර අපිට මහත්මේ උත්තර දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ සෝදනසා පිළිගන්නවද නැද්ද? අපි දැන් මෙහෙම ඇහුවොත් දැන් මොකද අපිට ගොඩක් ඇයිට තියෙන ප්‍රශ්නයනේ දැන් ඔබතුමා රහතන් වහන්සේ නමක් කියනවා ඔබතුමා මේ දැන් රහතන් වහන්සේලා සූත්‍ර දේශනාව සඳහන් වෙනවා උබතෝ භාග රහතන් වහන්සේ ප්‍රඥා විමුත රහතන් වහන්සේ මහත්තේ ප්‍රඥා විමුත රහතන් වහන්සේ මට තව ප්‍රොඩක්ට් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ සූත්‍රයසා පිළිගන්න ටිකක් පිළිගන්න කියලා කිව්වනේ ටිකක් පිළිගන්නවා කියලා කිව්වනේ නේද නෑ මෙහෙමයි මගේ ප්‍රඥාවට අවබෝධයටපත් වුණාම ඒ නිවැරදි කියලා මම ඒක නිවැරදි කියලා කියනවා. හැබැයි මගේ ප්‍රඥාව අවබෝධයෙන් ඒක වැරදි නම් ඒක වැරදි කියලා කියනවා. ආ පිළිගන්නේ නැහැ සම්පූර්ණ සූත්‍රයෙන් පිළිගන්නේ නැත්නම් කොටසක්ද පිළිගන්නේ. එහෙම එකක් නැහැ. අවශ්‍ය කැලේ විතරක් තිබ්බොත් ඒ ගැල්ල කියනodaයි කියනවා. දැන් මුලින්ම දැන් ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් තියෙනවා මේ රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ දැන් කාගෙන් හරි බණ අහන්න ඇතිනේ. ඒ බණ ඇහුවේ කවුරු හරි හාමුදුරු කෙනෙකු ජාතිසෝතාපන්න ඈ ජාතිසෝතාපන්න ලැබපදින්න ජාතිසෝතාපන්න ලැබෙන ධර්මයෙන් අහලා මේ මමයි මුලින්ම මේ ලෝකෙට ධර්මයේ කිව්වේ හා දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් හරි හරි කවුරු හරි කෙනෙක් ඇහුවොත් රහතන් වහන්සේ දැනට මේ පෞල් ජීවිතයක් ගත කරනවද කියලා ඇහුවා රහතන් වහන්සේ පෞල් ජීවිතයක් ගත කරනවද මොන මොට්ට ප්‍රශ්නයක්ද අපි අහමු නෑ මම අපිට කෙටි උත්තරයක් දෙන්නකෝ නෑ උත්තරයක් දෙන්න එතකොට හරි වහන්සේ කෙනෙක් එකිනෙකට අහන ඇතුළු ප්‍රශ්න ලෝකේ ඕනාම කටයුත්තක් කරන්න පුළුවන් මට පොඩි පොඩි කාරණා කන්ට මට පොඩි ප්‍රශ්නයක් අන්තර මහත්මේ මේ රහත් වුණා නම් ඒ රහත් වෙච්ච දවස හෝ ඒව මතකයිද රහත් වෙනතන මතකද පොඩ්ඩක් ඒ දවස කියන්න පුළුවන් ද එහෙම කොහොමද මම 2014 ඔක්තෝබර් 27 වෙනි රහත් වෙන්නේ ඒ කියන්නේ කොහොමද ඒක දැනුනේ ඒක දැනනවා ප්‍රත්‍යක්ෂයෙන් ආයක මාතෘකාවේ දැනුනා. හරි හරි. දැන් ඇත්තම කවුරු හරි කෙනෙකුට අහන්න පුළුවන් අපිට ඒක ප්‍රශ්නයක් නොවුනට සව කෙනෙකුට හිතෙන්න පුළුවන් මහත්ය ඒ කියන්නේ රහතන් වහන්සේ දැන් ඔය මේ මත් වෙන දේවල් ඒ කියන්නේ අරක්කු සිගරට් ඒව භාවිතා කරනවද කියලා. එහෙම ඇහුවොත් කෙනෙක් ඔව්ද? ඔව් ඇහුවොත් ඔබතුමා එහෙම භාවිතා කරනවා? එහෙම අහන්න පුළුවන් කෙනෙක්? ඔව් කෙනෙක් අහන්න පුළුවන්. එහෙමනොත් ඔබතුමාගෙන් ඇහුවොත් ඔබතුමා දෙන උත්තරේ මොකද? දුන උත්තරේ. පාවිච්චි කරන්නේ නැහැ මම ඒක රහත් වෙන්න කලින් පාවිච්චි කරන්නේ නැහැ දැනුත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ. එතකොට ඔබතුමානේ දැන් යම් විදියකින් අපි හිතමු මදුසාර භාවිතා කරන කෙනෙක් රහත් වෙනවා. ඒක ඉතින් ඒක ඒ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි මේ අවස්ථාවේදී අපිට උත්තර දෙන්න ඕනේ. නැහැ ඔබතුමා රහත් වෙන කලින් උත්තරම මදුසාර භාවිතා කරන කෙනෙක් නෙමෙයි. ඔව්. ඒක ඔබතුමා සාමාන්‍යයෙන් මේ රහතන් වහන්සේ අපි දැන් සූත්‍ර දේශනාවෙන් අහලා තිනෝ රාත්‍රී කාලේ ආහාර අනුභව කරන එකෙන් වෙලා කියලා ඔබතුමා රහතන් වහන්සේ නම රැට නෑ මේ අපේ එකක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට හොඳ ලාගන්නකො රහතන් වහන්සේ කෙනෙකුට සීලයක් නෑ සීලයක් නෑ
රහතන් වහන්සේට සීලයක් නැහැ. අවබෝධය ප්‍රඥාවට අවබෝධ වුණාට පස්සේ සීල රැකීමක් වෘත රැකීමක් නැහැ. දැන් අපි මේ වෘත රහතන් වහන්සේට හඳුනන්නේ. දැන් අපි අහන්නේ මේ රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ රැයට ආහාර ගන්නවද? නෑ රැයට ආහාර ගන්නවද? राहतन वहांसे मल सुंद आभरण परिहरणी कर लिंगिक संबद्धता है राहत රහතන් වහන්සේ නමක් නේ. එතකොට රහතන් වහන්සේට මං අහන්නේ මෙහෙම මං අහන්නේ රහතන් වහන්සේට ලිංගික සම්බන්ධතා තියෙද කියලා. ඔව් ලිංගික සම්බන්ධතාවය මෙහෙමද අපි මට උඩ කෙලි රිජු උත්තරයක් දෙන්න බැහැ මේ වෙලාවේ. මම ඔබට බොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙලා කියන්න පුළුවන්. නෑ අපි අහන්නේ ඔබතුමා ගැන. නෑ මිතුරු මහත්තයා අපි මේ අහන්නේ මේ දැන් මෙතුමා රහත්ලා කියවනේ. අපි අහන්නේ මෙතුමා ගැන දැන්. දැන් මෙතුමා රහත් කියලා කියවනේ. අපි දැන් අහන්නේ මෙතුමා ගැන. දැන් අපි මෙතුමා රහතන් වහන්සේ. අපි අහන්නේ දැන් රහතන් වහන්සේ. ඔව් අපි දැන් රහතන් වහන්සේ ගැන. ඒක. අපි අහන්නේ එවන. उत्तर රහත් කියලා ඔබතුමා කිව්ව නිසා අපි මේ ප්‍රශ්න අහන්නේ නැත්නම් අපි මේව අහන්නේ නැහැ. ඔබතුමා රහත් කිව්ව නිසා තමයි අපි මේ ප්‍රශ්න අහන්නේ. නෑ නෑ මේ සම්බන්ධයෙන් මේක යන්න ඕනේ. යන්න ඕනේ ඒක නැත්නම් ඇත්තම අපි මේ ප්‍රශ්න අහන්නේ අපි මේ කෙලිම අර දරු මේ ඔව් මතක ඔව් නික ඔව් යන්නේ රහතන් වහන්සේට. අපි දැන් අපි රහතන් වහන්සේට දැන් ඔබතුමා රහත් කියන රහතන් වහන්සේට දරුවෝ ඉන්නෝද? ඒ ඉන්න දරුවන්ගේ උපෙන් සහතිකේ තියෙන රහතන් වහන්සේගේ නමද? තාත්ත වශයෙන්. එහෙමයි රහතන් වහන්සේ දැන් සම්මුතික ලෝකේ අපි සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ලෝකේ රහත් වුණාට පස්සේ වෙනම නීතියක් ගේලා නැහැ නේද? ආමුදුරුගේ නම දාන්නේ බුදුහාමුදුරුවෝ දැන් රහත් බුද්ධත්වයට ලැබුණ පස්සේ රාහුල ආමුදුරුවන්ට වෙනම උපෙන්යක් දුන්නේ නැහැ. ඒ කාලේ උපෙන් දුන්නේ නැද්ද මම දන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම එහෙම එකක් නැහැ. ඉතින් මේ සම්මුතික නීති රීති වලට ඒවට मत उत्तर देखिए यान वाहन बलपात्र राहतन वहांसे देनट भटहीर वैद्य क्रमेद सिंगल आयुर्वेद वैद्य क्रम भटहीर वैद्य क्रम इतकोट रोगी प्रतिकार करना सामान्य සාමාන්‍ය කෙනෙකුට හිතෙන ප්‍රශ්න මම අහන්නේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අනවශ්‍ය දෙයක් කියලා සමහර කෙනෙකුට ඇත්තම හිතෙන්න පුළුවන් රහතන් වහන්සේට මාසෙට පඩිය කීයක් හම්බ වෙනවද කියලා අහන්න පුළුවන් එහෙම හෙව්වොත් ඉතින් අවුරුදු දෙකේ හම්බ වෙන ගාන හම්බ වෙනවා කියන්න බෑ අන්කුලි කිචරයි අහන්න එතකොට මේ සාමාන්‍යයෙන් ඔබතුමා මේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් පෙනී ඉන්න නිසා අහන්නේ ඔය මංගල උත්සව සාදුවලට කොටහළු මගුල් ගෙවල් වලට රහතන් වහන්සේලා රහතන් වහන්සේලා පෙනී ඉන්නවද මංගල උත්සව වලට කොටහළු මගුල් ගෙවල් වලට ඔව් රහතන් වහන්සේලා එහෙම පෙනී ඉන්නවා මගුල් වලට යනවා අය නෑ මං අහන්නේ කොටහළු මගුල් ගෙවල් වලට මංගල උත්සව රහතන් වහන්සේලා පෙනී ඉන්නවද ඈ මමත් ගියා බුදුහාමුදුරු ගියා ආ හරි එතකොට මේ ඒ සහභාගීන අවස්ථාවලදී ඔබතුමා මේ නැටුම් ගැයුම් වාදන එහෙම කරනවද නෑ ඉතින් එහෙමයි ඉතින් මට අවශ්‍ය වුණ නටන්නත් පුළුවන් ආ ගායනත් පුළුවන් හරි හරි එතකොට මේ හරි
හරියටම ඔබතුමා අරහත්ත්වයට පත් වුණා කියලා ඔබතුමා පිරිසිඳ දැකගෙනද මේ ප්‍රකාශ කරන්නේ 100 100 100 100ක් නෑ 100 100ක් පිරිසිඳ දැකගෙන තමයි අරහත්ත්වයට 1000ක් රහතන් වහන්සේ වැඩිපුරම කැමති සරමටද සිවුරටද සිවුරට කැමැත්තක් නැහැ प्रत्यक्ष ඔය නිදැල්ලේ පඩිකම් පුරවන අමුදරෝ රහතන් වහන්සේ නෙමෙයි මම මේ කියන්නේ මම කියන්නේ විද්‍යා විමුක්තියටපත් කියන්නේ ලෝතර අම්මා සම්බුද්ධ රජාන් වහන්සේ ගස්වල ගල්වල හැංගිලා හිටියේ නෑ මොකද චරද වික්‍රේ චාරකම් බෞද්ධන හිතයි බෞද්ධන සුඛාය ලෝකානුකම් පායත්තයි තයි අනේ මෙන්න මේ මගේ ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ඉන්නවා මේ ධර්මය चारिका जीवित विनोद गमन गिन्न रात ना हर प्रश्न ඒ කියන්නේ විද්‍යාව කොහෙද කියලා මතක කරන්නේ නෑ දුන්නා තොඳ අහගෙන ඉන්නවා ඒ විද්‍යාව තුල ඔබ වහන්සේට ওই ප්‍රශ්න තියෙනවා කියලා ඔබ වහන්සේ බලු බුදුහාමුදුරුවෝ ඇවිත් කෙනා එක එක ප්‍රශ්න අහන මිනිස්සු ඇවිල්ලා බුදුහාමුදුරු මොනවද මම ඔබලගේ ප්‍රශ්න උත්තර දෙන්නේ නෑ බලන්න ඒක බලමු ඇවිත් බලමන් කොයි ප්‍රශ්න හරි එකිනෙකට ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ඔබලාට බැඳිලා නෑ ඔබලා මගේ දර්ශනේ දකපන් අන්න ඒ වගේ තමයි මගේ මම බුදුහාමුදුරුවෝ පුත්‍රයා මගේ ප්‍රශ්න අහුවොත් මම ප්‍රශ්න වලට මේ උත්තර දෙන්නේ ඔළුව සුද්ධ කරන්න එකක් කියනවා මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් අපිට මේ මෙදිහත් වෙන්න පුළුවන් නේද මෙදිහත් වෙන්න පුළුවන් පස්සේ උදාහරණ දෙනවා කාලේ දැන් නෑ ඔබතුමා කියන්න එතකොට මේ මොකද්ද මේ දැක්මක් කියනවා නම් පින්වතුනි අවිද්‍යා භූමියෙන් නිදහස් වුණාට පස්සේ ප්‍රශ්න කින් ගැලතුරු වෙනවා බලමු තියෙනවද කියලා මම ඔබට පෙන්වා දෙන්නම් ඔබට කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද කිසිම ප්‍රශ්නයක් මේ තේ මට ප්‍රශ්න දියා මට කිසිවක් හටගන්නේ නැහැ ආ මට දේශය හටගන්නේ නැහැ වෛරය දිගන්නේ නැහැ මොහය දිවන්නේ නැහැ සමහරට බෙහෙත් ගන්න ලෙඩු ආවට පස්සේ හරියට ලෙඩු ලූට කියන මම ඔය ප්‍රශ්න ඔක්කොම උත්තර දෙනවා මම කොහොමද හරි එන්නේ කියවලි එක ඒ මට විස්තර කරපුවම ඔබවහන්සේ මගේ ඒ ප්‍රශ්නයක් අහන්නේ හරි 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 රහත් ඵලයේ කියලා කියන කුමාරි සිද්ද විසින් ලෝකේ නිර්මාණිකමයි ඔව් මේ සිතේ සියලු ස්වභාවය අවබෝධ කරගත්ත උත්තමයා ප්‍රඥාවන්තයා හැටියට අපි කියනවා මේ ප්‍රඥාව තුළ ඔබට සත්‍ය පුද්ගල ද්‍රව්‍යයක් වස්තුවක් හම්බ වෙනවා කියලා ඉස්සර බලන්න මේ අනාත්ම දැක්මක් බුදුහාම කතා කළා
එතකොට පින්වතුනි ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ බුදුහාමුදුරුවෝ මේ ඇවිල්ලා දෙනවා ප්‍රථම දේශනාව දෙන්නේ මොකද්ද සුසන්ද මහත්තයෝ දේවිය බික්වේ උභයන්තා පබ්බිතන් නසේවිත අම්මා ඒ ඡායම් කාමේසු කාමසු කල්ලිගාණියෝ ගොහීනෝ ගම්මෝ ඌදොජ්ජනිකෝ මුත්‍ති අනාලෝ ඒ ඡායම් අත්තකිල මතානියෝගෝ ඌත ඒ මෙහීනෝ ගම්මෝ ඒ කාමස් කල්ලු කණියෝගේ අන්තේ ඒ කියන්නේ මේ අන්ත දෙක ඇසුරු කරන මොඩේ පූතෝජනක යෝනි බුද්ධත්වයේ රාත්පලයේ අන්ත දෙකෙන් එහා මැච්චිම ප්‍රතිපදාවට මොකද්ද කාමස් කල්ලු කණියෝගේ අන්ති කියන්නේ කාමස් කල්ලු කණියෝගේ කියන්නේ මොකක්ද මේ භෞතික ලෝකයේ ඇලීම් ගැටීම් වලින් මිශ්‍රිත ලෝකයේ ගැන මේ කතා කරනවා නම් යම් කෙනෙක් ඕක තමයි විද්‍යාව මොකද ඔබ දකින්න ලෝකේ ඔබට පේන ලෝකේ ඔබ අඳුනා ගන්න ලෝකේ තුලෝ කියන කේ අපිට හම් වෙන්නේ නැහැ. ඒතර ඔබට හම් වෙන්නේ පංච ධර්ම ටික. මනච්ච පටිච්ච ධම්මේදී පජිති මනෝ විඤ්ඤාණ මේ සිතෙන් තොර ඔබට පුළුවන් ද අම්මා අඳුරගන්න? තාත්තා අඳුරගන්න? දරුවා අඳුරගන්න? ඔබගේ ඇහැ කන නාසය කියලා ඔබ පත් කරන්නේ? නම් කරන්නේ මේ මොහොතේ මනෝ විඤ්ඤාණය තුල. ඒතර ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය වර්තමාන මොහොතේ සංඥාවක් ඇටියට මේ දැන් හටගන්නේ. එතකොට ලේහිට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ දැන් හටගන්නේ. එතකොට සලායතනයම හටගන්නේ මේ වෙලාවේ. හටගෙන පෙර නොතිබීම හට නිතුරු නැතුව නිරුද්ධ වෙනවා. මොනවද නිරුද්ධ වෙන්නේ? සංඥා ටික. නිරුපුවා, බොරුවා. එතකොට දැන් මම කියන කෙනා මම කියන කෙනාත් මේ ළමේ ඇතකන නාසී දිව ශරීරය කියන්නේ මමනේ. මම කියන කෙනා කවුද දැන්? සංඥාව. එතකොට මට සාපේක්ෂ අම්මා තාත්තා දරුවා ඉඩකඩන් රස්සාවන් දේපල ඇට ඔය ඔක්කොම මොනවද? සංඥා ටික ඔබ වාසියලා මතක තියන්න ඔබ වාසියේ දෘෂ්ටි හරි ගස ගන්න ඉස්සරව හරි දෘෂ්ටිය තමයි මෙතන තියෙන්නේ උද්ගල ස්වභාවය ගැන මම මේක කරගෙන උද්ගලයාගේ දැක්ම වැරද්දක් තියෙනවා ඒක තමයි විපරද සංඥා මහානේ ඔබලා වැරද්ද කිදින මේ ලෝකේ භෞතික ලෝකයේ අල්ලගෙන තියෙනවා වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්ද වැරද්ද නිවැරදි කරන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න කෙනෙක් ඉන්නවද වැරද්ද නිවැරදි කරගත්තොත් නිවැරදි කළා කියලා දැනගන්න බෑ ජටා සූත්‍රය දෙන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා. ධර්ම මේ මෙන්නේ කෑ ගන්න බජට බමුණ. මොකද කියන්නේ බුදුහාමුදුරුවෝ? සීලෙන් පටිත්තහන නරෝසපඤ්ඤා චිත්තම් පඤ්ඤාය භාවිතං. සිත බලපං ප්‍රඥාවෝදෙන් දැකපන්. මේ සිතේ විහි බොරුව මායාවෙන් මේක දකින්ද? මේක දකින්න නැති කාටවත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ එළියෙන් අතපත ගාලා මේ බුදුහාමුදුරුවෝ වක්කලිද මොකද කියන්නේ? අපේ ය වක්කලි වීණා පුදුගායන් සෝ පටිච්ච සමුප්පාදං පස්සතිතයෝ ධම්මං දැකදී යෝ ධම්මං දැකදී සෝ මං දැකදී මෙච්චර උත්තරේතර ධර්මයේ බුදුහාමුදුරු පැහැදිලි කොට බෙදලා භාග්‍යතුන් වහන්සේ බෙදලා තේනවා කියන්නේ මේ අතුලාන්තය තුලේ මේ සංඥාමය විඥානමය ලෝකය තුල කිසිවක් සැකදෙලා නැහැ කියලා අවසානයේ උන්ව විසංඛාරං ගතං චිත්තං තණ්හානංකය මච්චකාදී උන්වහන්සේ උදාන වාක්‍යම මෙච්චර පැහැදිලි උදේශනා කරද්දී මොනවද මේ භෞතික ලෝකේ ඔබ අල්ලගෙන කතා කරන්නේ ඔබට ප්‍රශ්න කෝටියක් තියෙනවා මේකේ ඔබ අහලා නැහැ මේ ඔක්කොම කියන්නේ යැනි මිනිහත් එක්ක කියන මිනිහා ගෑනිත් එක්ක හිටියද යෝනිය කොහෙද තියෙන්නේ සිස්නේ කොහෙද තියෙන්නේ කියලා අහයි මේව තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්න ලිංගික වේදියාද නැද්ද ඕවා ඔක්කොම තියෙනවා අවිද්‍යා භූමියේ හැබැයි රහතන් වහන්සේට ඔය එකක් අදුසිය වෙන්නේ නැහැ බුදුහාමසලා පුදුමාකාර දැක්මක් තුල ඉන්නේ භෞතික ලෝකයේ පුද්ගලයෝ සත්වයෝ කියන ඒවා ඔක්කොම අවිද්‍යා භූමියේ පණවපු සත්ත්ව පුද්ගලයෝ මේවා තුලින් ඔබ වහන්සේලා ප්‍රශ්න ගේනවා නම් මට මම ඔයක ප්‍රශ්නවලට උත්තර දෙන්න කැමති වෙන්නේ නැහැ මම කියන්නේ ඔබ වහන්සේ බලන්න ඇවිත් සත්ව පුද්ගල ආත්ම වලින් තුරු මේ අනාත්ම දැක්ම නොදකින තාක් කාලයක් ඔබ වහන්සේලාට ඔය විශේෂ ගහනට එහා ගියේ පස්සේ දැන් ඔබතුමා කියන්නේ අර මේ ශුන්‍යෝනි ඔබතුමා චිත්තං සරිතන සරණ්‍යෝ ගාතාව දීපුවාට වැරදි ඒක විශ්ලේෂණයට බලන්න ඒක ව්‍යාකරණ වල වැරදි නේද ගාතාව වැරදුනත් ඇත්ත අහගෙන ගොඩ වැරදි නේ ඒක නිවැරදි කරන්නේ ඔබ කියන්නේ අර්ථය කියන්නේ මාලි භාෂාව සම්පූර්ණ කරුවායි නෙමෙයි නේද ඒක හරිනම් අහගෙන ඔබ වහන්සේ ඔබ ඔබතුමා දැනගන්න ඕනේ මෙන්න මේකද මේ කියන අර්ථය තේරුම් ගන්න ඉස්සර අපිට අපිට දැන් ඔබතුමා කතා කර අපිට කතා කරන්න වෙන්නේ මේ භාෂාවල් ගේන්න දෙපා මෙතන. අවසන් විනාඩිය අවබෝධයයි මෙතන වැඩ කරන්නේ. නෑ ඒ කියන්නේ අවබෝධයට පත් වෙච්ච උත්මයෙකුට
අවබෝධයට පත් වෙච්ච උත්තමයාට භාෂාවක් නැහැ. භාෂාවක් නැහැ ඒක හරි. හැබැයි ඒ අවබෝධයට පත් වෙච්ච උත්තමයා දේශනා කරද්දි භාෂාව ව්‍යාකරණ කරන්නේත් නැහැ. ව්‍යාකරණ කරන්න කියන්නේ අපි මේ තේංගනේ ව්‍යාකරණ කළුවොත් ව්‍යාකරණ කළුවොත් ඒකේ ඔබතුමා මෙතන මේ හොඳට තේරුම් ගන්න ඔබතුමා මේ කතා කරන විදිය ඔබතුමාට යමක් මේක තේරුම් ගැනීමේ උදෙසා දුන්නා මිස පාලි ව්‍යාකරණ හොය හොය ඉන්න කියලා කිව්වහම ඔබවත් නැහැ. කවුද මේ උපාසක මහත්තයා? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේ වචනෙන් දේශනා කරන අදක්ෂයිද ඔබ කියන එක? නෑ මම දක්ෂයි. ඔයා දක්ෂ. මම දක්ෂයි තවත් නෑ. හරි මම බුදු වෙලාද? ඔයා බුදු වෙලාද නැත්නම් අරහතටපත්? මම අරහතේ. මට ගැටලුව තියෙන දැන්. ශ්‍රාවක බුද්ධ. ඔබතුමා කාලය අවසන්. ශ්‍රාවක බුද්ධ. අපි හැමදෙමනේ තොරතුරුත් අපි මුවන් දෙන්න ගිහව විනාඩි දෙකක් කරගමු අපි. සුවනස දැන් බුදු පුත්‍රයානේ. හා බුදු පුත්‍රයානේ. ඔබ දෘෂ්ටිය පිළිබඳ ඔබ දැකලා නෑ වහන්සලා දැකලා නෑ. නෑ. ඉතින් ඒක ගැන කාරණා තියෙනවා දැන් මේ කිව්ව කතාව වලට ඔබතුමාට පුළුවන් වහන්සලාට පුළුවන් මේ අපේ ආරාධිත ප්‍රසමාත්ත කිව්ව ඇත්තට මේ ආරාධිත මේ හරියට ආවි නෑ තාම. නෑ හරි නෑ ඇත්තෙම කියනෝ නා. ඇත්තෙම කියනෝ නා මේ දැන් අර දැන් මේ අහන්න දැන් මොකද අපි කතා බහ කළොත් නරඹනායට හිතෙන්න පුළුවන් නරඹන මිනිස්සෝ 90 නාය ගොඩක් ඉන්නවා. ප්‍රශ්නෙකට මැදිහත් වුණොත් එයා හිතන හාමුදුරුව ඉවසීම නෑ කලබලයි අරකයි මේකයි කියලා. නරඹනායගේ තියෙන අනුවනකම ඒ නිසා ඒ අයගේ ගොඩක් අද කාලේ ඉන්නේ නුවණ තියෙන අය නෙමෙයි ගොඩක් අද කාලේ ඉන්නේ මෝඩ අය ඒ නිසා ඒ කට්ටිය හිතන් ඉන්නවා මේ තරකානුකූල ඔව් ඒක තමයි ඒක හොඳයි නේද මගේ ඉන්දික තොටවත්ත මහතේ බොහොම ਵਿਚාරශීලී ඉතින් අපි දකින්නේ සමහර කාරණා සමහර කාරණා ਵਿਚාරශීලීව අපි ඉදිරිපත් වෙනකොට ඉදිරිපත් වෙනකොට ප්‍රසන්න මහත්තයා කියන එක වෙන්නේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු දෙයක් වෙනවා. බුදුහාමුදුරුවෝ නියතිරට ගත්තේ උන් ටිකක් විතරයි මේක තේරුම් ගන්න. ඒත් ඔක්කොම මොඩියෝ. මොඩියෝ. ප්‍රශ්නයක් තියෙන මහත්මයා. ඒ අනුවයි අපි මේ කතා කරන්නේ. බොහොමසේ කාලය ගන්න. එතකොට නෑ එතකොට මට නෑ සමා වෙන්න. දැන් අපි මෙතුමා කිව්ව කාරණා බොහොම සාමදානව බොහොම නිහඬව අපි අහිංකම් දීගෙන හිටියා. සූත්‍ර පිටකේ සුසන්ත මහත්තයා අපේ ඉන්දික තොරවත්ත මහත්තයා සූත්‍ර පිටකේ කිසිම සූත්‍රයක සඳහනක් නැහැ අරහත්ත්වයට පත් වෙලා ගිහිගෙදර බුදියන ගිහිගෙදර වාසය කරන රහතන් වහන්සේ නමක් ගැන සූත්‍ර පිටකේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ ඒ වගේම විපස්සී බුදුරජාණන් වහන්සේ සීකී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් නැහැ වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් එහෙම සඳහනක් නැහැ කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් එහෙම සඳහනක් නැහැ ගෞතම බුදුරජාණන් වහන්සේත් කිසිම තැනක සූත්‍ර දේශනාවක සඳහනක් නැහැ අරහත්ත්වයට පත් වෙලා ගිහිගෙදර බුදියන රහතන් වහන්සේ නමක් ගැන. එහෙනම් මේ සද්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනේ මේ ඒක අරහත්ත්වයට පත් වෙලා බිස්නස් කරන ෆාමසි කරන එකම රහතන් වහන්සේ තමයි මෙතුමා. මේකිනේ කියන විදිහට. ඒකයි අපි මුලින් ප්‍රශ්න ටික ඇහුවේ. මෙහෙම කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙයා අරහත්ත්වයට පත් වෙලා කියන කාරණේ මෙතුමා ලොකු මුලාවක ඉන්නවා කියලා තමයි අපිට හැඟෙන්නේ. මොකද අපි ඒක සූත්‍ර දේශනාවෙන් ඔබතුමාගේ අරහත්ත්වය පුස්සක් බොරුවක් කියලා අපි ධර්මයෙන් ඉස්මතු කරනවා. අපිට මේ අවස්ථාව බැරිුණොත් ඊළඟ සාකච්ඡාවේ අපි ධර්මයෙන් පෙන්නනවා සූත්‍ර දේශනාවෙන් පෙන්නනවා ඔබතුමාට ලොකු අසනීපයක් ඇති වෙලා තියෙන ඔබ ඇත්තෙම අරහත්ත්වයට පත් වෙලේ නැහැ කියලා ධර්මයෙන් පෙන්නනවා. ඒකට අපිට ඉඩ කඩ දුන්නොත් අපි මෙහෙම අවස්ථාවක් දෙනවා. නේ පොඩ්ඩ ඊට පස්සේ ඔව් කතා කරන්න දෙන්න බෑ. ඇත්තටම දැන් මෙතන ඔබ වහන්සේලා කියන ප්‍රශ්න මෙතන දානවා. ඔබ වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කනවද බොනවද ඇවිදින රස්සා කරනවා. ලිංගික දියොත් වෙනවා. ওই ප්‍රශ්න ඒ කාලේ හැමෝටම තිබුණා. නෑ මනුස්සයෙක් දෙන ප්‍රශ්න තියෙනවා. අපිට ඒ විතරක් නෙවෙයි තියෙන ප්‍රශ්න. ඔබතුමා අරහත්ත්වයට පත් වුණු දර්ශනය ගැන දර්ශනයත් බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනෙට පටහැනිනේ. මම කියනකොට එතකොට මේ සමස්තක තියෙන අවිද්‍යා භූමිය තුල ඔබට හරි තියෙනවා. හැබැයි මම ඔබට අහන ප්‍රශ්නේ ඔබට විද්‍යාව පහළ වුණා නම් ඔය ප්‍රශ්නෙට ඔබ වහන්සේ ඔය විදිහට ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න එකක්වත් ඔබට අදාළද කියලා. නෑ නෑ ඔබතුමා දැන් කිව්වනේ කනෝ බොනෝ ඇවිදින ඔක්කොම අවිද්‍යා භූමියේ තියලා. ඒක ඔබතුමා ඒව කරන්නේ නැද්ද? ඒව කරන්නේ ඔබතුමා අවිද්‍යා භූමියේ තුලද? ඔබතුමා කනෝ බොනෝ ඇවිදින ඔක්කොම කරන්නේ අවිද්‍යා භූමියේ තුලද? ඔබ වහන්සේ මේක තේරුම් ගන්න කිසිම මිනිස්සුෙකුට අවබෝධයට පත් වුණාට පස්සේ දෘෂ්ටියෙන් තොරව දෘෂ්ටිගත භූමියෙන් තොර අවබෝධයට පත් වෙච්ච උත්මයාට පරිහරණය කරන්න පුළුවන්.
ඒක තමයි බුදුරජාණන් වහන්සේත් කරේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ ජේතවනාරාම දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව දෙයට අහගෙන නෑ ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව දෙයට දැන් කිනේක ගැලපෙන්නේ නෑ. මම උත්තර දෙන්නේ. වහන්සේගේ පස්සේ උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම පිටිය වැඩ හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ මැණික් පුඩු අල්ලපු පුඩුවක ඉඳන් හිටියේ. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මැණික් අල්ලපු ඇඳවල වල ඉඳි. බුදුරජාණන් වහන්සේ ඒවා මුදල් වලට ගත්තේ නෑ. ඒවා පූජා කරපු දේවල්. ඒක පොඩේ 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 නෑ මෙදී හිටින්න පුළුවන්. ඉන්දිකතරවත් මහතෙරට අවස්ථාවක් දෙන්න. අවස්ථාවක් දෙන්න. ඔතකොට මෙන්න මේ විදිහට බුදුජාණන් වහන්සේ තේන පුඩු වෙලා නෑ. උන්වහන්සේ ඉන්නේ කෝටිපති බංගලාවෙන් කියලා කවුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේ මෙනිපුටු යාන වාහන එතුමාගෙන බුදුරජාණන් වහන්සේගේ නමට සමාවෙන්න ඕන මට මේ වචනේ බුදුරජාණන් වහන්සේගේ නමට තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේගේ නමට එක පර්චස් එකක්වත් තිබුණේ නැහැ एक मेनि पुटुआ तिबुण ये उखो पूज कर देवाल संघ सतु देवाल संघ सतु देवाल पुदु देवाल बुद्रुजानन महान सिंह नमट एक बिंगांगला तिबुण हेबे मे राहत की नो बुमा नमट ओन तरन तीन बिल्डिंग तीन यान वाहन तीन एनिसा ओब तुमा ये थोड़े एव परिहरणीय करने अविद्या भूमि तुलद विद्या भूमि तुलद नहीं ओब तुमा नहीं ओब तुमा ये परिहरणीय करने विद्या भूमि तुलद अविद्या भूमि तुलद नहीं नहीं हर ये देख इसलिए क्यों ये देख मैं इसलिए क्यों देख नहीं ओब तुमा किने कहाँ नहीं ओब तुमा किने दे अहन निवे अपी मितिन टा जैम आगम महत्ति බුදුරජාණන් වහන්සේ ඔබතුමා එතකොට දැන් මේ බ්‍රහ්මචාරී විදි ඉන්නේ එතකොට
ඒකේ මම අර කිලින් කිව්ව ඔබතුමා ඒක මගේ හැදින්නේ භක්මචාරි වෙන්නත් පුළුවන් මම අයන ප්‍රශ්නයක් තියෙනවා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ චරිතනික වේචාරය වහන්සේ රාජ්‍ය බලන්න චරිතනික වේචාරය බහුජන හිතෝ බහුජන හිතෝ සබයකතාවේ ඒක අන්තිම මොකක්ද තියෙන්නේ සාත්තං සබ්බැජ්ජං කේවල පරිපුන්නම් පරිසුද්ධම් භක්මචාරි ප්‍රකාශය ඒ විතරක් නෙවෙයි හැම රහතන් වහන්සේ නමක් ගැන අන්තිම මොකක්ද තියෙන්නේ නාපරං විත්තා කතං යං කතං කරණිය සිතං භක්මචාරිය භක්මචර්යාව පරිපූර්ණ පරිපූර්ණ ආ නෑ කියන්නේ ඒ ඒකනේ මෙතන ගැටලුව මෙතන ගැටලුව තියෙන මහත්මේ මෙහෙම එකක් ඔව් මෙහෙම ගැටලුවක් තියෙන්නේ සෝත්‍රයක කොටසක් අරගෙන කෑල්ලක් කියවනවා අර්ථෙම අතු වෙන්නේ නැහැ දැන් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ අපිට කොහෙන්ද ගන්න එතකොට ගණන සෝත්‍රෙම සම්පූර්ණ ගන්න ඕනේ නැත්නම් අයින් කරන්න නැත්නම් ඒ වචන භාවිතා නොකර බලන්න බල තම කිවිලා නැහැ නැත්නම් ඒ වචන භාවිතා නොකර මහත්මේ දර්ශනය කියන්න හැබැයි අපි මෙහෙම ගන්නවා අපි දැන් යම් දර්ශනයක් පෙන්නවා මහත්මයනේ පුළුවන් මේක බොරුයි කියලා ඔප්පු කරන්න අන්න අපි එහෙමද පිළිගන්නවා මහත්මය දන්නවද මහත්මය රාත්‍රි කියලා ඔව් මහත්මය මෙහෙමයි මට ඔව් දැන් ඔබ වහන්සේලා කියන්නේ මොකද්ද කියලා දැන් අපි දැන් මම කියන්නේ අපි දර්ශනයක් කියවනේ ඔව් අපි පැහැදුනම කියව බෞද්ධවංශයෙන් පෙන්වා දීලා තියෙන්නේ දුක නැති ඉඳීමේ ක්‍රමවේදයක් මරණය නවත්වන ක්‍රමවේදයක් මම බෙන්වනේ අපිට නෑ මරණය එක මැරෙන්නේ නැති ක්‍රමවේදයක් මැරෙන්නේ නැති ක්‍රමවේදයක් මැරෙන්නේ කෙනෙක් නෑ නෑ මැරෙන්නේ ඔහුට අත්දැකීමක් ඔහුට දැනෙනවා ඒක මැරෙන්න දැන් මහත්මයට බඩගින්නක් අව බඩගින්න දෙනවද බෙන්ද අධ්‍යක්ෂකින් අපිත් කාටද කියලා කියන්න විසිරුවෝ නෑ මම අධ්‍යක්ෂකම ලැබෙන පුද්ගලයා ඔබ වහන්සේ මට පෙන්නන්නේ මහත්මයට කරුම් දෙන්න කතාවට මහත්මයා දැන් උත්තර දෙන්නේ කොහොමද මම ඔබ වහන්සේට මම අසුගයක් කරනවා පොඩේ ඉන්න පොඩේ අධ්‍යක්ෂකම ලක්ෂණ පුද්ගලයා පෙන්නන්නේ දැන් හරි මහත්මයට පුද්ගල සත්ත්ව පුද්ගල ආත්ම වලින් තොර දැක්මක් හරි බුදුරජාණන් ඒක තමයි ප්‍රඥාව වහන්සේ පෙන්නලා දෙන්නා සයිසික චිත්ත සයිසික රූප නිම්බායක සතර පරමාර්ථ ධර්ම වලින් මේ ධර්ම මම කියලා දෙන්න. හරි දැන් මේ කතා බහ කරද නෑ නෑ මේ මේ කතා බහ කරපු දෙයට උත්තර දෙන්නේ කවුද? මේ කතා බහ දරුවේ උත්තර දෙන්නේ කවුද? උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ පුද්ගලයන් නොවන බව පෙන්වලා දෙන්න. පොඩ්ඩ ඉන්න. ඉස්සෙල්ලා මට තව දෙයක් එකතු කරන්න ඕන දර්ශනීයට කතා බහ කරමු අපි. තව වාරයක් තියෙන නිසා. නෑ ඔහොම කතා. විනේ විනේ පොඩ්ඩ පොඩ්ඩ සතර පරමාර්ථ ධර්ම විනාඩි දෙකකින් තුනකින්. හරි පොඩ්ඩ ඉන්න පොඩ්ඩ. නෑ පොඩ්ඩින්. පොඩ්ඩ නෑ මට විනාඩියක් දෙන්න. හරි. අපිට අපිට මේ රහතන් වහන්සේගෙන් අහන්න ඕන රහතන් වහන්සේ දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා අපි සූත්‍ර පිටකේ සම්පූර්ණ අධ්‍යයනය කරලා අපි චන්දිකිති ස්වාමීන් වහන්සේනා 20 වතාවකට වඩා අධ්‍යයනය කළ විනය පිටකෙත් අධ්‍යයනය කළා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙන විදියත් බුදුරජාණන් වහන්සේ භික්ෂු පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ හරි අනුන්ගේ අනුන්ගේ ලම්බා සූත්‍රයේ දනුන්ගේ හරබ්බලන්න බෑ කොහොමද නෑ ඔයා කියන විදිහට අනුන්ගේ හරබ් බලා ගන්න කෙනෙකුත් නෑ හරකුත් නෑ ඔයා කියන විදිහට පොඩ ඉන්න පොඩ ඉන්න නෑ චුට්ටක් ඉන්න කිසිම මට බාධා කරන්න එපා සතර පරමාර්ථ ධර්ම දේශනා කළාම මහාජනක හරි හරි දේශනා කරන්නේ දේශනා කරන්නේ කවුද මට පොඩ්ඩ අවස්ථාවක් දෙන්න මම කියන්නේ ප්‍රඥාවෝදයෙන් ප්‍රඥාවෙන් කියන්නේ බුද්ධකල ස්වභාවයෙන් තොර දැක්ම ගැන ඒ දැක්ම ගෝහාසලා කියන සත ඔය රූප වේදනා සංඥා සංකාර වලින් තොරවයි ඒ දැක්ම ගෝචර වෙන දැන් දැක්ම කොහොමද කොහේ නෑ ඒ දැක්මට යන්න කලින් තව පොඩි කාරණාවක් තියෙන ලියා ගන්න දැක්කගෙන අපි කතා බහ කරනවා මම දැන් කියන්නේ දැන් භික්ෂු භාවයට පත් වෙනෝනේ භික්ෂු භාවයට පත් වෙලා විනය පිටකේ මම විනය පිටකේ මේ පාටිමෝක්ෂය ඒ පොතේ මම ගෙනාවා විනය පිටකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේ භික්ෂු භාවයේ ඒ කියන්නේ මේ භික්ෂුත්වය පවා නැති වෙනවා කියනවා ඒ භික්ෂුන් වහන්සේ සතර පරාජිකා වුණා සතර පරාජිකා වුණ බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වනවා ඔයාට ඉතින් අර බුදුරජාණන් වහන්සේ වදාලා දේ පිළිගන්න ඕනේ නැද්ද කියන එක මම දන්නේ නැහැ සතර සතරාකරණීය ධර්ම වල තියෙනවා මේ රහතන් වහන්සේ දිවෙක් දෙක් කරන්නේ කියලා හැබැයි චුල්ලවක්ක පාළි හැරි මම මට පොත හැරි මතක නෑ තව තැනක තියෙනවා රහතන් වහන්සේ අනුපසම්පන්නයාට සෝරි අනුපසම්පන්නයාට කියන්න පුළුවන් කියලා රහත් බව. එතකොට එතන තියෙන්නේ පරස්පරයක් තියෙනවා. අනිත් එක තමයි රහතන් වහන්සේ නාපරං ඉත්තා කතාකරණීය උසිගම් ලක්ෂණයක් ප්‍රකාශිත කියන තත්ත්වයට ආවට පස්සේ විචෝචිත තිබුණා නේද මොකද රහතන් වහන්සේගේ ප්‍රශ්න. නෑ හරි ඒකෙදි මහත්මේ මෙහිමයි. දැන් පරාජිකාව කියලා වික්ෂෝ නෑ 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 පොඩ්ඩ ඉන්නකෝ ඊට පස්සේ හරි. හරි වාසුනේ අපි උත්තර දෙන්න. ඒකෙදි භික්ෂු භාවය නේ නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතර පරාජිකා වුණොත් ඒ භික්ෂුන් වහන්සේ භික්ෂු භාවය නැති වෙනවා. එතකොට මේ සතර පරාජිකාව කියන්නේ හරියට කියන මේ කඳින් හිසවෙන් වුණා වගේ. තල් ගහේ කරටිය කැඩුනා වගේ. දැන් ඔබතුමා කියන විදිහට මේ කියන මේ කාන්තාවක් එක්ක මෙවුන් දන් සේවණිය යෙදුනොත් ඒ භික්ෂුන් වහන්සේ භික්ෂු භාවය නැති වෙනවා කියන. එහෙනම් මේ භික්ෂු භාවය පොඩ පොඩ පොන්න පොඩක් ඉන්න නේද මං කියන්නේ මේ දේශන අපිට කියන්න දෙන්නේ කියන්න දෙන්නේ නැහැ ඉතින් අපිට මේ තියෙන එක කියන්නේ එතකොට එතකොට ඔබතුමා ඔබතුමා ගිහි ගෙදර වාසය කරමින් කාම භෝගී ගිහි ගෙදර මං ගිහි ගෙදර ජීවත් වෙනවා ඈ ඔබනේ කොහොමද එහෙම කියන්නේ දැන් ඔබ මං ඉන්න තැනවත් විශේෂ නැහැ
ආයෙමද ආ මට මං ඉන්න දැනුවත් විශ්ය නැහැ මට මගේ ශරීරයේ විශ්ය නැහැ ශරීරයේ විශ්ය නැති වුණාට ඒ හරි ඉන්න විශ්ය නැති බව දන්නවද මහත් මට නැහැ මම මෙතන ඉන්නවා කියලා මට අවබෝධයක් නැහැ අවබෝධයක් නැහැ හරි මහත් එන අවබෝධ නැහැ මම මේ රහත් හරි පොඩ්ඩක් ඉන්නකෝ එතකොට මහත්තයා දැන් මෙතන ඉන්නවා කියලා දන්නවද මම මෙතන ඉන්නවා මම මේ කියලා දැක්ම දැක්කේ නැහැ ඇටැච්මන්ට් ගන්න හරි හරි පොඩ්ඩක් හරි ඔබතුමා ඔබතුමා දැන් කියන ඔබතුමා මෙතන ඉන්නවා කියලා ඔබතුමාට දැක්මක් නැහැ මට මෙතන ඉන්නෝනේ ඇටැච්මන්ට් ගන්න දැනීමක් තියෙනවා දැනීමක් තියෙනවා බැඳීමක් නැහැ ඒක ඒක දැනීම නැති එක නෑ රහත් ඵලයේ හරි ඒ ස්වභාවය දැනගන්න පුළුවන් ඒක දැන් ස්වභාවය දැනගත්තට දැන් මේ කතා කරන්නේ හරි ඒ දැනගන්නේ කවුද මම දැනගන්නේ මගේ ප්‍රඥාව හරි ප්‍රඥාවට දැන් දැන් මගේ ප්‍රඥාව ආ මගේ ප්‍රඥාව ඔව් මම කියෝ මගේ කියලා කියන්නේ ඔව් භාවිතා කරන්න ඕනින් දා මම කියනවා එහෙම එක්කුත් නැහැ අහිමේකුත් නෑ එතකොට ඒක ඒක ප්‍රඥාව කියන එක පොඩි ප්‍රඥාව කියන ඔබතුමාට පොඩක් ඉන්නක පොඩක් ඔබතුමාට යමක් පොඩක් මට අවශ්‍යයි පොඩක් ඉන්නක පොඩක් ඉන්නක හරි තුසෙන් පොත භාවිකන්නේ පොඩක් ඉන්න මට අවශ්‍යයි මම ඒක උඩ ඒකට උත්තර දෙනවා නෑ පොඩක් උත්තර දෙන්න බැඳිලා නෑ මහත්මයා පුළුවන් ද යම් දෙයක් කරන්න ඕන කියලා තීරණය කරන්න පුළුවන් ද මේ දේ කරන්න ඕන මේ දේ කරන්න ඕන කියලා නැත්තම් කරන්නේ නැහැ කියලා ඔබතුමාට හිතලා හිතලා තීරණය කරන්න පුළුවන්ද බිල් එකක් තියෙනවද කියන්නේ තනියම තීරණ ගන්න පුළුවන්ද කියලා මම එයා කරන්නේ ඒක චිත්තසයිසික ධර්මනික ඒක තමයි ගන්න චිත්තසයිසික ධර්මනික හරි මම අහන්න ඒ පුළුවන් පුළුවන්ද මම කරනවා නෙමෙයි anu කරනවා ඒක මොකක්ද මහත්මයට මේ මහත්මේ පාලනයක් නැද්ද මහත්මයාගේ महते බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් ඔයා ඔයා ඉතින් තියෙන්නේ පොළොන්නරු යුගයේ මේ අනුද්ද කියලා පුතන් ගැන හාමුදුරුවනේ කියපු ධර්මාර්ථ සංග්‍රහය දැන් බු අනිත් එක අපට මේ පොඩේ පොඩේ මම පළවෙනි සියවසේ ලියවිච්ච ලංකාවතර සූත්‍රය අලේ විඥාන කියලා ගියපාර මොකද කියලා පොත්වලින් අරන් කියනකොට මෙතුමා බුද්ධ කාලේ පොදුන් නෙමෙයි මේ පොළොන්නරු යුගයේ පුතන් ගැන හාමුදුරුවනේ පොතල කියන කෑල්ලක් නේ රහතන් වහන්සේ නෑ මෙතන ඉන්දික මහත්තයා ගැටලුවක් දෙනවා අපිට මෙහෙම දැන් අපි මෙහෙම එකක් කියනවා දැන් අපි යම් දෙයක් පෙන්නවනේ ඔව් ඒක පෙන්නු මෙයා මේ 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 මෙයා නිකාර කිව්වත් ඒක වැරදි කියලා ඔප්පු කරොත් එහෙම අපි මෙතුමාගේ රාත් බය පිළිගන්නවා පළවෙනි කාරණාව අපි කිව්ව කාරණේ දෙවෙනි කාරණා තමයි ගැටලුව තිබ්බට ගැටලුව තියෙන්නේ මේ මහත්මේ කියන කිසිම එක මූලාශ්‍රය සම්පූර්ණ ඒ කියන්නේ මූලාශ්‍රය නෙමෙයි නෑ මූලාශ්‍රය නෙමෙයි ගන්න කාරණා දැන් උදාහරණයක් කාහරි කියන්නේ කාහරි මේ යම් දෙයක් කතාවක් කරනවා කතාවේ මෙතන දෙකක් අල්ලගෙන යම් මොනවා හරි කියනවා අපි කොහමද ඒක හරි කියලා කියන්නේ බුදු සාරංශෙන් නැහනේ ඒකවල බිහිම පුළුවන් අපි අහන්නේ ඔබ වහන්සේලා අහන ප්‍රශ්න බලන්නකෝ අවිද්‍යාවගේ ප්‍රශ්න නේ නෑ ඒක කියන්නේ අපි අහන්නේ දැන් ගැටලුව තියෙන්නේ මහත්මයා බුදුහාමුදුර දේශනා කරපු වචන දෙකක් නෑ ඔබතුමා මට කියනවා ප්‍රශ්න නැති කරන් තාපු ශාස්ත්‍රය කියලා කිව්වනේ නෑ නෑ ඒක අපි ගැටලුව එක නෙමෙයි ගැටලුව මේකයි දැන් මහත්මයා ඔබ වහන්සේට ගොඩක් ප්‍රශ්න තියෙනවා නෑ අපිට ප්‍රශ්න නෑ බයියට නේ නේ ඒක බලමු ඉතින් ඒක ඉදිරියෝ ඒක පොඩ්ඩක් බලමු ඉස්සරහ නේ මහත්තය කියන්නේ මහත්තයගේ දුක හට ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛාර සත්‍යය දුක සමුදාර සත්‍යය දුක නිරෝධාර සත්‍යය දුක නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යය මහත්තය මේක පිළිගන්නවද ඕක පිළිගන්නවා සම්මුතිය ඈ අවිද්‍යා භූමියේ ඕක තියෙන්නේ ආ ඒ කියන්නේ මේ දුක්ඛාර සත්‍යය තියෙන්නේ අවිද්‍යාව තුල ආ ඒක දුක්ඛාර සත්‍ය බුදුරජාණන් වහන්සේ එතකොට ධම්මසප්පවත්තුන් සූත්‍රයේ දුක්ඛාර සත්‍ය කියලා අවිද්‍යාව ඒක පොඩ්ඩක් එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයක් නිර්වාණය බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛාර සත්‍ය දේශනා කරේ අවිද්‍යාවෙන්ද වහන්සේලා මාර්ගය නිවන කියලා පටලවා ගත්තා මට කරන්නේ නෑ නෑ පොඩ්ඩක් අහපු දෙයක් නිවන කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය මේ නෑ නෑ මේ රහතන් වහන්සේත් එක්ක මේ රහතන් වහන්සේත් එක්ක කතා බහ කරන්න බැරි එකනේ වැඩි ඇත්තම මේ අපිට තියෙන මේ රහතන් වහන්සේ කියලා දැන් ඔබතුමා කියනෝනේ ඔබතුමා 100%ක රහතන් වහන්සේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය. මංගල ධර්ම දේශනාවේ ධම්මසප්පවත්තුන් සූත්‍රයේ ඒ සූත්‍ර දේශනාවම මේ පිළිගන්නවද? ධම්මසප්පවත්තුන් සූත්‍රය. දැන් කියන ගැල්ලි මේ අවශ්‍යව පිළිගන්නවද? අවශ්‍යයි. අනවශ්‍යද?
අනවශ්‍ය ටික කියන්නේ දම්සප් නැතුව මම හොඳට කියන එක අහන්නේ ඔන්නේ අනවශ්‍ය ටික කියන වටේ යන්නේ නැතුව කියන එක දුක්ඛ සත්‍ය ඉදං කෝපණේ වික්කවේ දුක්ඛ ආර්ය සත්‍යං ජාති විජරාපි ව්‍යාති මත්තම් දුක්ඛ ඔය කියන කතන්දරය කියන්නේ ඔයාලා කතන්දර නම් බුදුහන්තර කියන්නේ කතන්දර කියන්නේ මේ බුද්ධ වචනේට කතන්දර කියලා කියන්නේ හොඳ නේ දුක්ඛයි කියලා කියන්නේ ඒතර පුද්ගල ස්වභාවයන් මත පදනම් කරගත්ත අවිද්‍යා භූමියේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ නෑ මට දැන් මං අහන්නේ කස්නාව තියෙන චෛත්‍ය සත්‍ය ඒක හරි හැබැයි දුක්ඛ සමුදය ඒක ඒක බුදුරජාණන් चतुराय නිවන නිවන දකින්න ඕන මාර්ගයේ ගිහිලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනයි නිවන් දකින්නේ. අන්නේ අවබෝධනේ කවුද? නිවන් දැක්කට පස්සේ චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ කතරද? මම ප්‍රශ්නයක් මාත්‍යා. විද්‍යාවෙන් පුළුවන් ද බාගතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය දේශනා කළානේ. දැන් ඔබතුමා කියන මේ දුක්ඛාර සත්‍ය බුදුහාමුදුරු දේශනා කරේ අවිද්‍යාවෙන් කියලා. මේ වචනේ කිව්වනේ. ඒ දුක්ඛාර සත්‍ය කිව්වේ ඒක නෙමෙයි. එතුමා කිව්වේ දුක දුකයි කියලා අවිද්‍යාව ගුමීරි කියලා එතුමා කිව්වේ. දුක නෑ. අපි හරි නෑ. බුදු මේ මොන දුකද? මොන දුකද මට දැන් කියන්නේ? දුක නැත්තම්. දැන් චුට්ටක් කියන්න පොඩ්ඩක් ඉන්න. අවබෝධය තුළ දුක නැත්තම්. එතකොට අවිද්‍යාව භූමියේ දුක තියෙනවා. හරි. එතකොට දුක තියෙන අවිද්‍යාව භූමියේ තියෙන පටිසම්පාදාවේ අවිද්‍යාව පටන් ගන්න තල අවිද්‍යාව චතුරාර්ය සත්‍ය පටන් ගන්න තල බලන්න දැන් පටිච්චසමුප්පාදයේ තියෙන නේද නෑ මං අහන්නේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ කොහෙ තියෙන්නේ මං අහන්නේ දුක පටන් ගන්න අවිද්‍යාපත්‍ය සංකාර හරි අවිද්‍යාපත්‍ය සංකාර සංකාර කියලා පටන් ගන්න මේක මේ කියන්නම් වාල වචන ටිකක් කියනවා නෑ මේ පටිච්චසමුප්පාදයේ පටිච්චසමුප්පාද විග්‍රහයයි අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව නෙමෙයි ඒකයි පිට තේරෙන්නේ නැහැ පටිච්චසමුප්පාදයේ විග්‍රහය දෙකක් පටිසම්පාදයේ තියෙන විද්‍යාභූමිය තමයි අපේ අපේ ප්‍රශ්නේ සූත්‍ර පිටකයේ තියෙනවද රාහතන් කෙනෙක් නැහැ කියලා රාහතන් වහන්සේ නමක් නැහැ කියලා රාහතන් වහන්සේ නමක් නැහැ කියලා ඒ රාහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි හා සත්‍යපු සූත්‍ර දේශනා නෑ සූත්‍ර දේශනා කිසිම නෑ සූත්‍ර දේශනාවේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ ආත්මයක් නැහැ කියලා කෙනෙක් නැහැ කියලා නෑ දැන් මෙතුමා ඒ සූත්‍ර මේ සූත්‍ර දේශ කිසිම තැනක කිසිම සූත්‍ර දේශනාවක් නැහැ ඒ මෙතුමාලා සූත්‍ර දේශනාව දෙකට කඩලා දැන් බුදුරජාණන්සේ ධම්සප්පවත්තන් සූත්‍ර දේශනා කළා. ඒ දේශනාවේ පැහැදිලිව මුල ඉඳලා අවසාන දක්වා පිරිසුදුව තියෙනවා. මෙතුමාලා මොකද කරන්නේ? ඒ සූත්‍ර දේශනාව දෙකට කඩනවා මේක සම්මුතිය මේක පරමාර්ථය කියලා. නෑ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මං එහෙම කිව්වේ නෑ. නෑ මේ සමා වෙන්න. ඒ කියන්නේ මේ කවුද? ඔබට ඔබ හන්දේ මම කියන්නම් ඔබ කියන්න ඕනේ. නෑ 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 පොඩි. ඒක මේ සම්මුතිය සම්මුතිය ගැන කතා කරනවා පරමාර්ථය ගැන කතා කරනවා. දැන් මේතුමාගෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ ධම්සප්පවත්තන් සූත්‍රය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළාද පින්නාත් මහණෙනි මේ සූත්‍ර දේශනාවේ මෙන්න මේ කොටස සම්මුතිය. මේ කොටස තමයි පරමාර්ථය කියලා දේශනා කළේ. මට මහත්මයා මුලින් පෙන්නනකො සම්මුතිය විතරයි පරමාර්ථය. බුදුරජාණන්ස් දේ අයියා බුදුරජාණන්ස් දේශනා නොකළ දෙයක්. අපි අපියි මේකට උබන්නේ. දැන් සම්මුතිය පරමාර්ථය කියලා කතාවක් කිව්වද? නෑ මං කියන්නේ ඔබතුමා දැන් කතා කරනෝනේ. මෙතන ගැටලුව තියෙන්නේ මහත්මයා. මම කතා කරන්නේ මේ ලෝකයේ ඇත්තද? නෑ මෙතන ගැටලුව තියෙන්නේ මෙහෙමයි මහත්මයා. නෑ මං අහන්නේ මං කෙටි ප්‍රශ්නයක් අහන්නකො. මං කෙටි ප්‍රශ්නයක් අහන. මහත්මයා මට කියන්න දුක හට ගන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඒ බුද්ධ වචනේ පිළිගන්නවද? පිළිගන්නවා මෙන්න මේක අහන්නේ. හරි පොඩි. නෑ නෑ හරි. හරි මට නෑ නෑ ඕකනේ මං අහන්නේ බුද්ධ වචනේ. මේ පෑනෙන් ඔබ වහන්සේ බෙන්දලා. නෑ නෑ මං අහන්නේ බුද්ධ වචනේ පිළිගන්නවද? පිළිගන්න හරි නොපිළගන්න හරි මේක. හරි ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහනවා. තව ප්‍රශ්නයක්. ඌ පිළා ඌ ඊට පස්සේ පෑන පෙන්නල කියලා. පෑන පෙන්නලා මං වහන්සේගේ තණ්හාව නැති කළද? ආ හරි හරි. අන්න. කොච්චර හොඳයි. කොච්චර හොඳයි. ඇත්තටම ලොකුද? පෑනේ ඔය පෑනින් ආ. දැන් අපි අපි මහන්නේලා අවුරුදු 16ක් 30ක් වටිනා පෑනින් පෙන්නන්න පුළුවන් ලොකුද? මේ තණ්හාව. හරි. මේ මේ මාර්ගය හරියට මාර්ගය ඇවිල්ලා නැහැ. ආ හරි. ආරංගාලේ බණහපියෝන් ගියද කියනකොට රහත් වෙනවා. හරි. තණ්හාව නැති බව දැන් තේරෙනවද? නැත්නම් ඉතින් ආයෙත් ඉතින් තණ්හාව නැතිවීමෙන්ද තණ්හාව හටගන්නේ නැහැ නෑ තණ නැති වුණා නෙමෙයි නැති බව තේරෙනවද තණ්හාව හටගන්නේ නැහැ නැති බව තේරෙනවද නැති බව දන්නවද හටගන්නේ නැති බව නෑ මං අහන්නේ තණ්හාව නැති බව තේරෙනවද බව නෙමෙයි අපි අහන්නේ හට හටගන්න හරි ඒක තේරෙනවද හටගන්න බැරි දෙයක් නැති බව තේරෙනවද ගහන්නේ ආයෙත් තේරෙනවද කුසිය වලන් කුසියක් තියනවා වලන් එකක්වත් නැහැ ඔබ වහන්සේ අහනවා වලන් නැති බව තේරෙනවද කියලා වලන් තිබ්බේ නැහැ හරි නැති බව තේරෙන්නේ හරි තණ්හාව හටගන්නේ නැති බව තේරෙනවද
ප්‍රඥාවට විශේෂ දෙය තේරුණේ කොහොමද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්. මේ මහත්මිය තර හැමදේම චෛතසික ධර්මයක්. පොඩේ. චෛතසික ධර්මයක්. නේ නේ මම අහන්නේ නැහැ. නේ මහත්ය කියන්නේ දැන් දුක හටගන්නේ. මහත්ය කියන්නේ දුක හටගන්නේ. නේ සත්පුද්ගල සත්පුද්ගල කියලා කියනවද? නේ 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 පොඩි. එකකට එනවා පොඩයි. අපි නෝ එනවා. ඕ. නේ නේ ප්‍රසිද්ධිය කියන හොරෙන් නේ. ඒකට මම ඔබට උත්තර දෙනවා. ඕ ප්‍රසිද්ධිය ප්‍රසිද්ධිය කියනවා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ආත්මයක් නැ කෙනෙක් නැ කියලා දේශනා කළේ නේ. කාලේ අවසන් වෙන ළඟයි. නේ මට පොඩක් මේක දුන්නේ. නේ නේ පොඩයි මම කිව්වා. නේ පොඩ. නේ 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 පොඩයි නෝ මට මහත්ය දැන් කියන්නේ. අන්හම නූපදීද කියලා. නේ නේ පොඩ නේ ඒක අපි මිනිසුන්ට මේක ලෝකවාසීන්ට වටිනවා. නේ නේ අපි කියන්නේ පොඩ නේ නේ පොඩ පොඩ විනාඩියක් දෙන්නකෝ මම මේ පන් දැන් ඔබතුමා කියන්නේ. ඔබතුමා කියන්නේ සත්පුද්ගල භාවය නිසා තමයි දුක හටගන්නේ. සත්පුද්ගල භාවය දුරු කර දැන් ඔබතුමා මුලින් පටන් ගත්තේ එහෙමනේ. ඒක සමුප්පාදේ හේතුඵල න්‍යාය ධර්මයට අනුව දුක හටගන්නේ. ඔය එතකොට එතකොට සත්පුද්ගල ඵල න්‍යාය ධර්මයට සත්පුද්ගල ආත්මවලින් තොර දැක්මක්. දැන් එතකොට බුදුරජාණන් අත්තකටම් ඩිම්බන්නයි දම් පරකටම් අද අවිද්‍යාව නැති හරි අවිද්‍යාව නැති අවිද්‍යාව නිරුද්ධ වුණොත් ජරා මරණ තීරින්න පුළුවන්ද? අවිද්‍යාව දුරුවීමෙන් අවිද්‍යාව අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා නිරෝධන එතකොට ඒ නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරෝධෝ මං අහපු ප්‍රශ්නේ මොකද්ද බුදුරයන් වහන්සේ කිව්ව ජරා මරණද නිරුද්ධ වෙන්නේ වෙන දෙයක් පොඩයි ආයුනෝ සංඥානි ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ කියන ජරාව ඔබතුමා කියන්නේ රහතන් වහන්සේට නෑ 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 කියලා එතුමා කියන්නේ රහතන් වහන්සේට හටගන්නේ නෑ හටගන්නේ නෑ හදාලා නෑ ඒක තිබුණා රහතන් වහන්සේට ඒකෙන් ඇති වෙන වේදනාව දුක නෑ කියලා පරි ඒ කියන්නේ වේදනාව තියෙනවා මම පොඩි වේදනාවක් නෑ ඔබ වේදනාවක් තියෙනවා දැනුමක් තියෙනවා මම ඒක තමයි කියන්නේ ගන්නවම ගේට් කැලේ රස දැනෙනවා මම ඒක තමයි මහත්මයා මුලින් ඇහුවේ ඇලීමක් තියෙනවා ඇලීමක් නෑ බැඳීමක් නෑ මම මුලින් ඇහුවේ දැන් දුක් දෙකක් තියෙනවා මෙතන ගැටි පොඩක් ඉන්නකෝ කියන්නේ මෙතන කෙලෙස් පරිහරණයකින් තොරව පරිහරණයක් තියෙනවා මට ප්‍රශ්නයක් නෑ බුදුරජාණන් වහන්සේ නිවන තුල නිවන තුල දේශනා කරනවා නිවන තුල කිසි දුකක් නැහැ. ජාති දුක නිවන තුල කිසි දුකක් නැහැ. පරිපූර්ණ දුක්ඛ නිරෝධය නිවන තුල පරිපූර්ණ දුක්ඛ නිරෝධය බුදුරජාණන් දේශනා කරනවා. ධර්මය කියලා දාන්නේ වෙන දෙයක් කතා කරන්නේ. ඒක ගැටලුව තියෙන්නේ. මේ හැම එකක්ම ඔබ වහන්සේ නිවන තුල ගල්ගුහාවට හරි කියලා හිතන්න. හරි මේවා අපි දැන් නෑ නෑ මම කියන්නේ මහත්මේ මේ නිවන තුල කිසි දුකක් නැහැ. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ දුක්ඛ නිරෝධයක් හොයාගත්තා. එතකොට මේ නිවන තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මෙතනයි පරිපූර්ණ දුක්ඛ නිරෝධය. මෙන්න මෙතනයි පරිපූර්ණ දුක්ඛ නිරෝධය. අපි හඳුනේ. ඔව්. මේ දැන් ඊළඟ පරිණිවඩේ අවසන්නේ නැහැ. අපි ළඟ සාකච්ඡාවේ අර සතුටු කතා මේක ගැඹුරින් කතා කරමු. ගැඹුරින් කතා කරමු. හරි. ගොඩක් ස්තුතියි. අපි කාලය අවසන් දෙවෙනි වටේදී අපි නැවත හමු වෙමු. මගේ පෙක්ෂේ.